අපේ සරහ ටගන්නනිෙල්ලලා පුංචිල්ල මක්ති නෝ බෙන් කර. බ න්නවාන ්‍රී ංකාව මේ වෙලාවේ ඩොர் පිළිබඳව? ාල ්‍ර්යකින් පෙෙනවා ඇතරම අපේ රටේ මේ ආර්ථක ප්‍ර්නයට ප්‍රධානම හේතුව ඔබ හොඳ කාරම දන්නවා අපේ රටට ඩොලර් හිඟවීම. ඒක නිසා අපිෝ බලංගඉන්න. විශේෂෙන් විදේශ රටවල්වල ඉඳන්න අපිිය බලංඉන්න අපේ හිතවතුන්ගෙන් විශාල ඉල්ලීමක් කරන්න අපට මේක අවස්ථාවක් කරගන්නවා. එකක් තමයි ඔබ අපිට විදේශ විනීමය එවනවානන් මේ රට කරුණ කල්ලා පිල්ලිගත් බැංකු හරහයවන්න. ඒකම මේ youtube වැඩස්රහන් මලිනුත් ඔබට පුළුවන් අපේ රටට ඩොර් වෙන්න ට පුංචු දවක් කරන්න ඒ තමයි මේ වැඩ සරහන් අතරතුර ප්‍රචාරය වන වෙලද දැන්මීම් ස්කිප්නොර මගනොහැර ඒවා පොඩ්ඩක් වෙලා තියෙන්න්නාහින්. ඒකනු ඩොලර් සතේ සතේ හරි මේ පුංච ශ්‍රී ලංකාවටේවා ඒක මේ වෙලාවෙේ අපට ගොඩක් පටනෝ ඒකෙහිද ඔබ දුතුුවත් ව දැනීම් ප්‍රචරය වනවා ප ල් ිඩ න්න පුළුව ැත ඔබල්ල වෙනත් බ හන වවෙන්න පුළුවන් විශේෂෙන් පිරටඉන්න අපේ රිතුවතුන්ගේ නිල්ලා සිරින්නේ කරුණා කල්ලා ඒ වල දැන්නීමම් ස්කිප කරන්න එපා ඒවා හරහා අපට අපේ අත්ේ අවශ්‍ය ඩොර් ලබාගන්න පුළුවන් අපි යම් අපේ වැඩස්රහණට අප ජාතිතාව අබන් ඉතිහාසය ගලා යනවා ඉතිහාසේ ගලායන්නේ පිටිපස්සට වනාට අපේ ඉතිහාසය අත්දැකින් එක්ක අපි වර්තමානයෙන් ඉදිරියට ගවන් කරනවා අදත් හෙනයන්ගේ අක්මූල්ස්ොයායන අල්ලිමිටෙඩ් හිස්්‍රී ජාතියේ කතාව රේඩියෝ කරලියට ගේන්න අවසර පතනවා මහචරය රාජ්ෂෝම දෙවන් හැමදාමත් අපිත් එක්ක සඳුද රාත්‍රී හතා මාර වෙනකොට නැත්තෆම් ඔස්සේ මුළු ලෝකයේ පුරහම අහගෙන ඉන්න මේ සාකච්ඡාමන්්ඩ පේ ප්‍රධහන සම්පද්දායකය යිතුමන්වත් අයිබොන්ඩ කියලා අයිබොන්න් පිළිගන්නු අපි ගිය සතියත් කිව්වා මේ අපි ීට අවරුද්ධකට කලින් මීට සති අඩුමගානය එකසිය පහලෝකට එකසේ විස්සකට කලින් අද එකසිය දහවෙනි වැඩස්්‍රහනය අපේ අපි කිසිසේත්ම බලාපොරොත්තුන්ෑ ඉතිහාසයයි වර්තමානයයි මෙච්චර සමගාමීව ගමන් කරයි කියලා ඒ සමගාමයකම ඔබ තේරෙන් දැරි පහුගගේ දවස්සල නංගංවලම්පවා මේ වැඩ කටයුතුවලින් නෙමේ නංගංවලින් පවා වංශකතාවේ චරිත සහ වර්තමානය චරිත සමාන වෙච් විදි ම ඉනංකිවුවේ ගේ සතය ඔබට මතකට මංකිවා හරියට සංවි ප්‍රති දෙකක් වගේක පැත්තගින් වංශකතාවත් පැත්තගින් වර්තමානයක් ගමන් කරන අපි සැන්ච් ප්‍රති දෙකේ මැද්දෙ ඉන්න නතාව හැටියට උඩයි යටයි බලබලන්න තැලි තැලි ඉතිං කෝම හරි අපි අවසාන වශයෙන් කතා කරේ මේ මහින්ද රජ්ජුරෝම සේන රජ්ජුරුවන්ගේ සෞහෝදරයා මහින්ද රජ්ජුරුවෝ බලේටඇවිල්ල අර බදු කාරණා පිළිබඳව සැලකිල්ලක් නැව අවසා නේදී කෙසේ හෝ මේ දකුණු ඉන්දාවට එතුන් අතනග ටරන් ්‍රගුණ හැඟගලලා හිද්දී අරගෙන යනවා ගිහිල්ල ඒ ඔවු දොල්හක් සිරිිබත් කාලා අවාසනාවන්තර දියටට සිරකරුවක් වෙෙස මහින්ද රජුරුවෝ මිය යනවා ඒක තමයි යොපි වංශකතාව කතා බහකර කර හිටියේ කාරණය ඒකම අපි සාකච්ඡාවට ගත්තා මේ ඒ සාකච්ඡාවන් සමග පැන්නගෙන ප්‍රශ්න අපේ පෙරවැදස්රහන් සමඟ පැන්නගෙන ප්‍රශ්නේ ඕ සියල්ලම පිළිබඳව අපි සාකච්ඡා කර කරන්නකොට අපි විශේෂයෙන් කතා කලාා මේ අපේ පරිනාමයඇත්තෙක් ආහාර සිරිත් පිරිි පිබඳ ඒ පිළිබඳව වද්‍යවරුත්ට ඇතැමයි අදස් දක්ලතින අපේ එිඳ ඉදිරි සහන් කරන්න හැබැයි අපි කතා කරන කේන්ද්‍රිය කාර්ණයට මේක තේරුම් ගණඩ ඕන කරන වට පිටාවත්ස අපි පැහැදිලි කරන්න යන්න පෑනෝ මේ දැන් පල්ලවයෝ එක් අපි ගණු දෙනු කරපු විදිහ චෝලයෝ එක් අපි ගණු දැනු කරපු විදිහ පා්ඩ එක් අපි ගණදනු කරපු විදිහ අපි. මේ ප්‍රධාන ධාරාවේ කතන් කරන්න ගැනවා හැබැයි චෝලයෝ කෞද් පා්ඩයෝ කෞවුද පල්ලවයෝ කෞද මේ ගොල්ල හිටියේ කොහද මේ වරායන් මොනවද මේවක් කොහොමද වුණේ මේ ගොල්ලන්ගේ ඇවතුම් පැවතුම් විදි කොහොමද මේ ගොලො කටයුතු කළේ කොහොමද කියලා ඒ හතරමායිමත් දනගන්න එකස මේක තේරුම් ගන්ඩ අපිට ඉතාමත් වරගත්තනවා ඒක හින්දා අපට ප්‍රශ්නයක් පැඩග ප්‍රශ්නයක්ය වල ති බස මේ පල්ලවෝ චෝලයෝ පාන්්ඩියෝ කියලා මේගොල්ලෝ තමන්ගේ රාජධානිි පවත්වගෙනගේ හට මෙ කතා කර එක භාෂාවක්ද. මේගොල්ලො එක කට්ටිය අද්ද නැත්තම් වෙනස් කට්ටීන්ද වෙනස් වෙනස් පිරිස්ද දුණු ඉන්ද්‍ය ආශ්‍රිතව ජීවත් එච්ච. ඒ ප්‍රශ්න අපි විසි්ඳගන යමුමස ඇත්තෙෙන්ම පොදුවේ ගත්තට පස්සේ මේ අය කතා කරපු භාෂාව භාෂා පවුලක් හැටියට ද්‍රවිඩියයානු භාෂා පවුලට අහිති භාෂා කතාකරපු කට්ටිය ඔය ද්‍රවිඩයානු කියන්න වචනයෙන් තමයි ද්‍රවිඩ කියන වචනය කැඩිල ඇවිල් තියන්න. බොහෝ වෙලාවට අද විවාහාරයේ තිබෙන පිළිගැනීමක් තමයි මේ ද්‍රවිඩ කියල කියයන්නේ කිසියම් වාර්ගික අන්‍යතාවක් කියන කාරණය. ඉතින් ඒක එතරම්ම නිවැරදි නැහැ මොකද අපි මේ ද්‍රවිඩ් ද්‍රවීඩියානු සම්ප්‍රදායටයිති භාෂාවන්ගේ ඉතිහාසය. අපි විමර්ෂණය කරන විට අපට පෙනෙන දේ තමයි ඒයට දිගු ඉතිහාසයක් තියනවා. ඇත්තෙම්ම මේ ආසියානු භාෂා පිළිබඳව අධ්‍යේනය කරපු විද්ධතුන් සැලකයුතු ප්‍රමාණයක් ඉන්නවා. ඇතවශයෙන්ම ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාල්ලය කේන්ද්‍ර කරගෙන කට්කෙරෙන වගේ ආසියානු භාෂා පිළිබඳ අධ්‍යයන ගැන කතා කන්නකොට විටසෙල් කියන පඩිවරයා අපට අමතක කරන්න බෑ විටසෙල් විසින් කර තිබෙන පරේෂණ දිහා බැලුවට පස්සේ මේ ද්‍රවීඩියානු භාෂා පවුල්ල පිළිබඳව අපට යම්කිසි අදහසක් ඇතිකරගන්න පුළුවන්කම තිබෙනවා. අද ලෝකයේ දැන් අපි මේ උත්තර දෙන්න යන්නේ මේ හිතවත් ්‍රාවක කහල තිබි්ච ප්‍රශ්නකට කුමක්ද දැන් චෝල පාණ්්‍යය කේරල් වගේ අපි මේ කතා කරපු පහුගේ වැඩසටහන් වොල කතා කරපු එකක දේශපාලන කණ්ඩායන් අර්දවවිපික ඉන්දියාවයක ෑනේ වින්ද්‍යයාකඳු කරයෙන් පහල අපි අද පොදුව දකුණු ඉන්දියාව කියලා අඳුන්නන භූගෝලිය කලාපේට අයත් පිරිසක් එතු අපි දන්න අපි සාමාන්‍යයෙන් අපේ වන්ස කතාවලහම අපි කියන්නේ සොලීන් කියලා මේ සොලී බලය කියනක දැන් විජේභහ රජතුමා පලවනි විජභහව ජතුමා ඔහුගේ පනාාකඩුව තමසන්නසේ මේ සොලී දෙමල කියන වචන දෙකම පාවිච්චි කරනවා තරවිතට සොලී කෙලවේ චෝල කියන එක දෙමල කියලක කියන්නේ අනිකුත් සියලුම කණ්ඩායන් පොදේ දෙමල්ල කියලා ඇඳන්නවා එතවට මේ දෙමල කියන වච්ෂනය අපේ රටේ පුරාණතම සෙල්ලිපිවලත් යෙදිල තියෙනවා එක එදිලතියනෙ දමෙඩ කියන වචනෙන්. දමෙඩ දමෙඩ කිවේ දෙමල කියන එක. තර මේ උත්තර දෙන්නේ යන්නේ මේ චෝල පාන්්ඩිය කේර්වල්ල සහ තවත්තේ හිටපු කුඩාකුඩාය චාලුක්කය ඔය වගේ කතා කළ භාෂාව එකක්ද වෙනස්කන් තියෙනද කියනක. ඒක කෙිමදැන්න තිෙන උත්තර තම ඒවැයි සුසළු වෙනස්කන් තියෙන සුළුසුළු වෙනස්කන් තිබුනට තැපි කිව්වොත් කරනාාටක තෙලිංගු ඒ වගේ හුගාක් පහල මදුරාපුරේ හරියටනකොට මදුරෙ හරියට එන කොට තියෙන කේරල්ලයට ගැහම තියෙන ඒ ඒ විවහාරයඒොල කතා කරන්නේ දෙමල භාෂාව වනාට ඒ දෙමළ භාෂාව නොයිකුත් නොයකුත් ප්‍රාදේශික විවහාරවල්ල එහම වෙනස්කන්තියන දැන් උදාහරයැ කලට බලන්ඩ අපේ මඩකලපුය ඉන්න අය කතා කරන දෙමලභාෂාවයි යාාපනය අය කතා කරන දෙමලභාෂාවේ යමම් වෙනස්කම් තියනවා. අන ඒවාගේ වෙනස්කම් මේ අයගතිම නමුත් මේ සියලුම දෙනා කතා කළේ දෙමලභාෂාව. දෙමලභාෂාව කෙලක කියන්නේ ඩ්‍රවඩියානු කියන පොළුල් භාෂා පවුල්ලට අයිති. එක භාෂාවක් දෙමලගන් දෙමල කිය කන්න එතවටම අප දෙමළ ජනතාව ද්‍රවිිඩ ජනතාව කිය කියෙ ගච්චර හරිනෑන හ එක නිවැරදිී නැහ එකකන් ඒ අපි හඳුන්වන්න ඔවුන් කතා කරන භාෂාපවුලේ නමින්තමයි අපි කතා කරන්නිට දෙමල කිව්ම හරිනෑගේ හින්ද ඉඩීියක් ගම්මිරමච ැකරට දර විට කියලා කියන කියවා දෙ දෙමල කියන දමිල කියනවා ඒ අනවශව ඩක් නොයි දමිල කියනක ම හරි ම හරි කවට මිසුන් හිතර න්න ඇ සිංහලයක් කොහොම ප හිතර දෙනවා තර දෙන්න සිංහලයා කියනකොට අප හිතරරි නයි ලබ හල කියල හරයන්නේ නෑ එතකොට අපි එහෙම ඒ අපි හිතේ කියයන යම්යම් හිඩැස් නිසා ඇතිවෙන හීනමානයක් මිසක්න ඒ අයගේ නියම අනන්්‍යතාව වි්‍යහාර කරාට මංහිතැන්නෑඒ කිසිම ගෞුරුවයක් එයට සිද්ධයෙනයි කියලා. ඉතින් ඇත්තෙන්ම මේ ද්‍රවීඩියානු භාෂා පවුල්ල. ඒක ප්‍රධාන භාෂා පව්ලක් ද්‍රවඩයානු භාෂා පවුල්ල. තැ භාෂාව පිළිබඳ කතාකරනය කතා කරනවා ඉන්දු ඉරාණීය භාෂා පවුල එතකොට ඉන්දු යුරෝපයානු භාෂා පවුල්ල එතකොට ඔස්්‍රෝේෂයාටික් භාෂා පවුල ඔයගේ භාෂා පවුල් තින විශාල ප්‍රමාණයක් පතන භාෂා පවුල කියලා කියයන්නේ යම් කිසි නිශ්ෂිත භාෂාවකින් බින්දිලලා බිඳිල්ලා ගිහිල්ලයි මුල් භාෂාවට සම්බන්ධතාාව තියෙනකට අපි කියෙන ඒවා ඔක්කොම එකට ගත්තවොත් භාෂා පවුලක් කියලා. දැන් අපි සිංහල භාෂාව කියලාද කතා කරන භාෂාව සෙල්ලි පිල්ියා තිබෙන පුරාණත්තම ප්‍රාකෘත භාෂාව සිංහල ප්‍රාකෘත භාෂාව මෙම ඔක්කොම ගත්තොත්ම අපි කියන්නේ මේ ඉන්දු ආර්ය භාෂාය මනත් ඉන්දු යරපිය භාෂා කියන වචනය ඉන්දු ආරය ඉදු යරපියී කියනෙ දෙකට යෙදෙනවා ඉතිං මේ අපිම ඉන්දු ආර්ය භාෂා කියලා කට අහලා හොඳට පුරුදු වචන ත ඉන්දු ආර්ය භාෂා පවලටන අප වචනය මොකද හේතුව දැන් මේ අපි කතාකරොත් එහෙම මංකවන දැ මොකද හේතුව කියලා හතුගෙන වචනයගන්න ගත්ත හේතු පටිච්ච සම්බූතා හේතු භංගානය රුජ්්‍යතියක පාලිය පලෙන්න එත හේතු කියෙන වචනය අප පාලියෙන් එනවා. පාලිය සමහර වචන සංස්කෘතිය ගෙනවා. තු ඒ සංස්කෘත කියන සංස්කෘති භහෂාව ඉන්ද ආර්යභෂාවක් හැටට සලකන්නන්නේ ඔය ක්‍රිස්තුූර දාහහිෙදි පමණ වෛදික කෑනෙව රික්්වේද යජුරුවේදේවගේ වේද සාහිත්‍යය සාමාන්‍යෙන් සලකනවා ක්‍රිස්්තුූර දාහ වෙනකොට ඒව රචනවෙලා තිබුණයි කියලා එතකොට ඒ ඒවල් ලියන්න්න ගත්තේ වෛදික සංස්කෘත භාෂාව සමහර දැන් අපේ විවාහාරය තියනව සමහර අය මම දැකල තියනො සංගුගත්තාය වුනත් වෙනවෙන විශයන්ගේ කියනවා මේ සංස්කෘත අකුරු කියලා සංස්කෘත කියෙන අකුරුජාතියක් නෑ සංස්කෘත භාෂාවන සංස්කෘත භාෂාව ලිව්වේ දවනාගරී කෙන අකුරුවලින් එතකට ඒව තමයි මේ ඔය දවනාගරය අකරුවලට තමයි කියන එතන නාගරී කෙන ගැන නගරයාය ලියපු අකුරු එතර ශුද්ධ භාවය පෙන්න්නට තයින ප්‍රභහෝරුන්ගක් බමුණු ආයන ලිව්ව මේවා මේ පසුකාලයට දවක කියලක දවනාගරී කළ ගත් හැබ දවනාගරරි උනත් දියුණුවෙන්න්නේ පසුකාලයෙකොයි වේදසාහිත්‍යය උච්චාරණයෙන්න්නේ පැවත්තාගෙනාවේ පද පාට සංහිතා පාට ආද්‍යවශයෙන් පාඨවලින් තමයි ඒවා පවත්වාගෙන් ආවේ මතකතියාගන්ඩ ය සංස්කෘත ශ්ලෝක තියෙන්නේෙ තරීම මදුර විදිහෙට ගායනා කරන්න පුළුවන් ආකාරයකට නෙ එකගන මතකෙැතියා ග්ඩ. එතවොට පාලි භාෂාවෙන් එන මූලික දේවල් ගාත්තා සද්ධර්මය වනත් ඉස්සල්ලා මතකෙෙන්න්න පෞත්වාගේ නාවේ ඒව තින ශුද්ධභාවේ ආරක්ෂා කරගන්නඩ ඕන නිසා ඒකනනි භානක සම්ප්‍රදායක් අපට තිබුණ දීග භානක මජ්ජිම භාණක කියලා එක පිටක මතකතියාගත්ත ස්වාමින්න් වහන්සෙල්ලා අපපත්තර වැඩ හිටියනේ එතකොට ඒක ලේසි නෑ ඇති මතකයෙන් කට පාඩමින්ද යමක්ගේ නොය කියනෙක. විතින් මේ විදි ැල්ලම ්‍ර ඩියනු භාෂා පවල්ලට අහියිත් එක භාෂාවක් තමයි දෙමළ භාෂාව එතරේ දෙමළ භාෂාව ප්‍රාදේශික විශේෂතා තියනවා. අපි අපට හොඳට හුුවන අපි මාතර ගයාහාම කතා කරන වචනල සුල්ු වෙනස්කන්තියන. අනුරාධ පපුරේයට ගයාම කතාකරන භාෂාව සුළුව වෙනනස්කන්තියනවා ඒවගේ අර්දීපික ඉන්දයා වගේ පුළුල් බෝමි ප්‍රේශයක එය අයි කතා කරන භාෂාවල යම්යම් වෙනස්කම්තියන හැයි ඒ ඔක්කොම ්‍රවිඩිය අන භාෂාවවලට සම්බන්ධ ය ්‍රවිඩියනු භාෂාව. ොම කොහොම ඇති වෙච්ච එකක්ද කියන ප්‍රශ්නඇත්තියෙනවා ඒයකට හොඟක් මතවවාද සමහර විද්ධවතු පෙනල දෙනවා මේ බ්‍රවිඩියයානු භාංෂාව මධ්‍යධරණී ප්‍රදේශයෙන් ඇවිල්ලා ඇෆ්ගනිස්ථානු යද නූතන පකිස්තාාන් පැත්තෙන් මෙම ඇවිල්ල ප දකුණට හැරිලා දකුණ ඉදයා පැත්තට ආපු භාෂාවක් කළම කියන් හේතුව තමයි වයිබදික ඉන්දියාවේ ඔ අදටත් තියෙනවා භාෂාවක්, එක මල්ල භාෂාවක් හැටියට සලකන්න වැඩි මියයමින් තිබන භාෂාවක් බ්‍රාහ්හී භාෂාව කියලා. බ්‍රාහුී භාෂාවය තිබෙන පදසංගටනාව චාරණවිදි බැලු හම ඒව හුඟාක්ම මේ ඩ්‍රවිඩියානු භාෂාවලට විශෂන් දෙමළ භාෂාවට ලොක සම්බන්ධකමක් පෙන්නුම් කරනවා. එතොට එනිසා විදත්තු කියනවා මේක මේ බටහිර පැත්තෙන් ඇවිල්ලා, මති ධරණ ප්‍රදශය පැත්තිෙන් ඇවිල්ලා ඉන්දියාවට ඇතු වෙච්ච භාෂා පවල්ලක් කියෙල ඩ්‍රවිඩියයනු භාෂාව තවයකත මතයක්තියෙනවා ඒ බට හිර පැත්තෙන් නෙමේ ඉන්දියාවට ඇතුළත්තුනේ එක ඇතුළත් නේ නැගෙන හිර පැත්තෙන් කියලා විශේෂයෙන් ඔය ඔස්ට්‍රෝේෂයාර්ටික භාෂාව පවුල්ලට අයිති භාෂාවක්තියෙනවා මුන්ඩා මුන්්ඩා කියන භාෂාව තර මු්ඩා භාෂාව මුඩා භාෂාවත් ද්‍රවිඩ භාෂාවැන ද්‍රවිඩියානු භාෂා සමඟ යම් කිසි සාම්්‍යත්වයක් පෙන්නුම් කරන තැන් තිබෙනවා. එතකොට ඔස්ට්‍රෝේෂයා ටික භාෂා පවුල්ල නැගෙනහිර පැත්තෙන් ඇවිල්ලා ඒක අගමිධකාාශයාවේදී තව විකාශය වනා අදවය කියන ටිබෙටෝ බර්මිස් කියන භාෂාව තිිබෙට් බුරුම භාෂාව මේ ඔස්ට්‍රෝේෂයාටික, ෂා පවලෙන් ඇතිවෙච්ච එක එතකටඒ තවදුරටත් බටහිරට ඇවිල්ලා මේ භාෂාව ඉන්දාවට ඇතුළත් වෙලා ඉන්දියාවේත් මේ මුන්ඩා භාෂාව විවහාරයට පත්තු නම් එතකට මේ මුන්්ඩා භාෂාවට අයිති තවභාෂාතිනව සන්තාලි කියන භාෂාව ඒවා හදැන් මිය යමින් තිබෙන භාෂාව එක්ද සම්සය විසි නමේදී ඉන්දිය රජය ඉන්දියාවත් තිබුණු භාෂාවන් ලියාපදිංචි කිරීම විශාල ව්‍යපෘතියක් පට ගත්තා හක ප්‍රතිඵල වාර්තාත් තුනක් මට මතක හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනයි. ඒ නමසේ විසි නමයි ඒ සමික්ෂණය කරන වෙලාවෙත් සමහර භාෂාවල් කතා කරේ මුළු ඉන්දියාවම පුද්ගලු දෙන්නයි දෙන්නයි. තකට ඒවා මිය යමින් තිබුණු භාෂාවල් අ ප්‍රධාන දහරාවට විශේෂ මේ සංස්කෘත භාෂාව ප්‍රචලිතවීම නිසා. හුංගක්ති ිච්ච ඒවගේ භාෂාව සන්තාලි භාෂාව මේ වගේ භාෂාවල්රමනාද චන්ද්‍රග්‍රහණයක් ව නොවගේ ඒවර ලොකු භාෂාවේ හෙවනැල්ලෙෙන් යට යට පත්වෙල ගියා. එතකොට මේමකද ප්‍රධාන භාෂාව සංස්කෘතට පිළිගැනීම ක්තිබිච්ච නිසා. ඉති මෙකන්ඩගේ ද්‍රවඩියානු භාෂා පවුල් මේ මුන්්ඩා භාෂාවලටත් සම්බන්ධයක් තියෙනවා එකෙනක මතයක් මේ මෑත කාලෙදව විට්සල් වගේ පඩිවරු ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඇත්තෙම්ම ඒ වෙන්න බොහුට ඉඩකඩ තියෙනවා මොකද අන්දමන්දූපත්තුලත්. තියෙන භංෂාවවල් හුඟක් වෙලාවට මුණ්ඩා භාෂාවටට සබන්ධකන් තියෙනවා. එතකොට මුන්්ඩාභාෂාව ගැන කතා කරනොට අපේ අපි කරපු පර්යේෂණ දිහාබාලනකොට මුණ්ඩාභාෂාවේ තිබිචා ඇතැම් වචන. අපේ මුල්කාලේන ශිලා ලේඛනවලත් යතරීම් පතර මුණ්ඩා භාෂාවෙන් එන්ඩ පුළුවන් කෙළ සලකන වචන තියනවා. අපි පරක් සඳහන් කරාවේ බරියා කියන වචනය භයයන අපි අපි පරිනිතාන් මහත්මයා ඒ අදහස් කළේ පරිවර්තනය කරනකොට සංස්කෘති භාෂාවේ භාරයා කියන වචනෙන් තම එකක හැදෙන්න්නේ කියලා. නමුත් අපි ගැන ප්‍රකාශයක්ල කරව කිවවා මොකද අප රජවර භාරයාවවරු ගැ කියනට වචන දෙකක් පාවිච්චි කරන්න කියළ ජයා සහ බරියා කියලා. එතතුට ජයා කියල කියන සංස්කෘති භෂාවය යම මේ අභිෂේක බිරිද කියැන වාහක බෙරිදට. එතවට බරියා කියලා කියන වචද ගැන පරිධර්මත්යක් කියපේ එතරං සාධරණය සාධාරනත් පොක් පෙනෙන ෑමගද සංස්කෘතිෙන් භාරයා කියල කියන්නීම යැපෙන්න්නේී කියෙන අර්ථය. ක්කිීපවරක්ම කියල තියෙනවා ඇති මංහිතන්නෑ ප්‍රසිද්ධ लेේනවල්ල තමන්ගේ භාරයවන්තුදුන්ට යපෙන්නේ කියන වචනයට සමානර්ථයක් යොදයි කිය හැබැයි බරිිය කියන වචන මුුඩා භාෂාව පච්චි කරන්නේ ලිපා රක්ෂා කරන්නේ කියන අර්ථෙන් එතුර එහමනගේ බරිය කියන වචනය තැන් දුටුගමු ර යුතුමා එයාගේර රමණීය බිරිද කති ගන සඳහන් කන්නකොට කිවේ බරියා රමණි බරිය කති රමණි බරිිය කති රමණි ජයා කියලකි වෙනෑ රමණ ජහායා මේ කතී කළකි වෙන රමනි රිය කතී කලකි වෙතකොට අපට පේනවා ඒ අපේ සුදේශික භාෂාවටට යම් ආකාරයක යම් කාලයක මේ මු්ඩා භාෂාවේ මොකද එම වඩ හේතුව මුණ්ඩ භාෂාවේ බලපෑම ඇතිවෙන්ඩ හේතුව තමයි අපේ රටෙන් පුද්ගලයන් එලියට නිශක්‍රමණය වුනා එලියෙන් ඇතුළට සංක්‍රමණය වුනාා එතවට මේ විධ භාෂාවන් වල අනුභාවයට ලක්වෙච්ච විධ පුද්ගලයෝ ඇවිල්ලාඒ වචන උසුරෝණකොට ඒවා මේ අපේ භාෂාව ඇතුළත් තක් මේ වැද්ද ගැනීම නොයෙක් කාලව්ල සිද්ධ වඩ ඇති මේ හරියටම අපට ආකෘති ගත කල්ලලා මේක වුනේ මෙදා මේක වනේ මෙහෙම කියල කියන්න බැහැ නමුත් මොකද නමුත් අපට කියන්න පුළුවන්දේ තමයි ඉතාම සංකීර්ණ ජනසංක්‍රමණ හරහා මේ නොයෙක් භාෂාවල් හැවිල්ලා වැකිනෙකට ප්‍රතික්‍රයා කල්ලා අවසන් හැඩතල, අප රට ඇතුළලද ලබාගත්තයි එකේ න එකගෙතින් අරෝ හපු පස්සයට උත්තරය නිමා කරමු අපි මේ අපට කියන්න තියන්නේ චෝල පාණ්ඩිය කේරල ආදී සියලුම දෙනා එකම භාෂා පවුල්ලකටයිති භාෂාවක් කතා කළාට යම් ආකාරයකට ප්‍රාදේශය විශේෂතා ඒ භාෂාවල තිබෙන්ට ඇති හ මේ 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 අරද අපි පාන්්ඩියෝ චෝලයෝ, පල්ලවයෝ ඊළඟට තව නිත් පැත්තෙන් හිටියා චාලකයව ල චලක්කවරු ටිය දැ මේ කාරනාටික උක්කොම ගත්තම වැඩිම අධිරාජ්‍ය පතරෝගණ හිටිය උදවිය කවුද. අපට තියෙන සාක්ෂි හැටියට බූගලිය වශයෙන් හා රනකාමීත්වය අනුව බලනකොට චෝල ජාතිකින් තයි හුගක් ප්‍රබල වඋනේ මොකද තෝ චෝල අධිරාජ්‍යයක්කඩ නැගුණාන්නේ අටවැනි සතවර්ශය පමන් ඉඳල එක වර්ධනය වෙන්න පටන්ගත්තා අපි පහොහි වැඩ සටහ ොලත් ේ හිටතු පවනි රජ රාජ වගේ රාජයන්ද්‍ර චෝල වගේ පාලකයෝගැ අපි කතා කල්ල තියෙන අපි වැඩසටහන ඉදිද්‍රේදිී තවටක් ඒ කතා කරන්නඩඕන මොකද ඇත්තෙම අපි සාමාන්‍යයෙන්වන් හිතාගෙන ඉන්නේ මේ නම වනි සවර්ශය දාවනින සතවර්ශයදට චෝලා ක්‍රමණයක් සිද්ද නනා අවුදු හැත්තහතක් වගේ දීර්ග කාලයක් මේ අය මේ රටේ මේ ආධිපත්ය අරගෙන කියා එකනේ ආර්ථික ආධිපත්වය ඉතින් එනිසායි මේ අපි දන්න ඉති එගොල්ු වා අපේ රට විනාසකලා පලේන ජ බව රජුරෝ ගොල්ලව එල ඊට ඊට වඩා අපි මේක ගැන විවේචනාත්මකෝ බලන්ඩෝන එකක් ඇයි චෝලය පල්ලහට පලල්ලු ප්‍රසාරණය වුණේ කියන කාරණය ඊට පස්සේ චෝලාය කොහමොද මෙරටේ පාලනය අරංගය කියනෙ මොකොද මේවා අධ්‍යයනය කිරීමෙන් අපට හුඟක් වැදගත් පාඩක් ලබා ගැන්ඩ පුළුවන් වර්තමානයට අනාගතයටටත් එති ඒහහින්ද බහප ප්‍රස්නට උත්තර දෙෙන්ට තිෙන්නේෙ ය පල්ලව චාලුක්්‍ය පාණ්ඩය ඒවගේ හැම ජාතියකටම වඩා ජාති කියලගෙන එකත් හරි නෑ ඒ අනන්න්‍යතාවන්ට වැඩිය චෝල ජාතිකයෝ හුඟක් ප්‍රබලයිසාහ ඔවුන්ගේ භූගෝලීය බලය භූදේශපාලනය උඟක් පල තත්වක තිබන අනිත් අයට වැඩිය ඒ තම හේතු රි අපි ඒක අපිට ඔස්ටේලියාවේ සිට මේ දන්ත වෛද්‍යවරක් අපට ඊමේලයක්වෙවලති බස අප ගැන සඳහන කරන්න ඕනේ ඉදිකැටිය මේ වද තුමා රර්ශණ ඉදිකැටිය දඉට මහත්මය එතුමා අපි අර ආහා පනාම ැන කිනීම බ හයිට් ෙඩ්ක් සීණි පිළිබඳව කිවදකට යම් කිසි එකතු කිරීමක් කලා තිබ හැබැ අපි අනිවාරෙන් මෙ මේ ස්වාභාවිික සිීනය යන් පළතුරුවල තියෙන සීනිලින් ද්්‍ය නොවාගේ ල අපි කොත් සහන්කරයන මේ අපි කලන දන්නනස මේ රසකැවිලින් තමයි මේ ද්දි රයන්න කියලා ැල්ල ද අත්තම අපේ වෙලාවේ අපේ දර්ශනය මංහිතනවා මේ වෙලාව සමාර්ම ඩසටහන සඳන්නන ඇති අප ඉසල්ලම හට තුතිකරන්නට ඕන මොකද චර ගෝල් කෝස්ටල ඉඳල මේ ඕෝස්ට්‍රේලියාව අපිට ලියලවල තිබුණා අඇදිග විද්‍යත්ත පැලක් ලියලවල තිබුණා විස්තරාත්මක අපි බෝමස්තුති. එතකට අපි මූලි කරමුණ නඔබකිීපේවක්කුම නිවැරදිී. අපි ඇත්තවශම අපේ වැඩසටහනේද අපි අදහස් කළේ මනුෂ්‍ය ඉතිහාසේදී මිනිසුන් කාබෝ හයිඩරේට පිෂ්ටධාත්තු වැඩිවර්ශයෙන් ගැනීමට පටන් ගැනීමෙන් පස්සේ තමයි මේ දත්තුල ප්‍රශ්න ඇතිවෙන්න පටන්ගත්තය කියලා විශේෂ අධ්‍යනයන් කළ තය ෙනවා ඉතින් අපඒක අදහස් කළේ නැහැ මේ පලතුරුව වගේ තියෙන ෆ්‍රක්ටෝස් වගේ සරලසීණී වලින් මේ දක්තුල කුහර ඇතියෙනවායි කියන අදහස් අපි ඒතනින් අදහස් කළේ නැහැ අප දුවමනාඋුනේ විශේෂයෙන්ම අලවර්ග වගේ විශේෂම පොලස් එකකරයිඩ්ස් කියලා මම ද්‍යාවගනෙම දන්න නැහැ නමුත් මේවා කියෙනන අධ්‍යනය කන්නකට පත්්‍රිකා කියවනකොට අපට පේනවායි සගේ අධ්‍යන කටයුතු සොඳහා ඒ පටිපිාව දැනුමත් අවශ්‍යයන දැන් හ දක් ොයාගත්තන් පස මුූල දනුම අවශය හට යාද දන් වදි ට මන ඒක යවන්නත් ෙ දැන න්න ැන ඒ මුලි දනමකති ඔයි පුරාවිද්‍යාව තියන ස්වරූපයඒ එකයි ව ඒ පපුරාවිද්‍ය විද්‍යාව විද්‍යාවක් නොන් ේ න්න ේකන ැන ත්තෙම. පුරාවිද්‍යානය හරයට අර සංගීත සංඳවනයක් මෙහෙවන පුද්ගලෙක් වගේනේ ය ඔය සංගිත සංධවනය මෙහවන පුද්ගලයා අර පෝටි ක ඇල්ලක් කතේයයාගේ ස්ස රහැ හිටියට ු කිසිම ා්ඩයක් වාදනය කරන්න නේ නමුත් ඔහුට සියල්ලුම බා්ඩවල්ල ස්වරූපය ගැන නාදරට ගන ලොකු අවෝධයක්ත්තියෙනවාන මොක්දන්නය ඒවාගේ තමයි අප එහම මේ ශුද්ධ විද්‍යා ගැනට ලොකු දැනුවක් නැතව වනාට අපි පොඩ්ඩක් මේ අපේ විද්‍යාව කරනකටේ මුලික දැනු තියෙන අවශ්‍යයි මොද සාමාන්‍යයෙන් දතක කහරයක් තියෙන දටක් අපට කැනීමකද හම්මනොත්හෙම අපට ඉතාම දලා දහසක් ලබා ගන්නඩ පුළුවන් මේක මේ ශාක ගෘහස්්‍රත කරණය සහ සත්ව ගහ සිත කරනයට පස්සෙ කාලෙකට මේ අයිති වෙන්ඩ පුළන් ඒකාලෙකට අයිති වන්නඩ පුළන්ගෙනැෙගේ තාම සරල්ල අනුමාන සහක දැනමක් අපට ගොඩනාගන්න පුළල නොත් ඒගෙන නියම දැනුම් අපි සස්යාගන්නේ අපේ දර්ශන ඉදි කැටිය වගේ ඇත මේ වෛද්‍ය ඔරුන් එෙක්ක කතා කරලා ඇගුල්ලන්ටේ නියදී අවල්ල ෆිශෂෂම පේරදදිනි විශ්වවිද්‍යාලි ධන්තපීට අපි මේ වෙලා මතක් කරන්නඩුන මාචාරය රුෂාන් පරිස් වගේ තරුණ මාහාශයර අපිත එක්ක බොහොම සමමාන්තර වැඩ කරනවා ෝගේ කටයුතු කරගෙනයන්ට ඉතිං අපි ඒ වැඩසටහනේද අපි අදහස් කළේ ඇත්තෙම්ම සරල සීනි නෙමෙයි සංකීර් සීනි ආන්තර්ගතා ආහාර කබු හඩ ්‍රට් වර්ග ආහාරයට ගැනීමේ පුරද්ධ පටංගත්තට පස්සේ මනුෂ්‍යවර්ගයාගේ දත්වල ප්‍රශ්නැඇතිවඩ පටන්ගත්තායගෙන කාරණය. හරි හෙමන අපි අපේ පළමනි කොටසාමාර කල්ලා අපි අදදවශේ දෙනි කොටසට පිවිසෙනවා. ට ග செල්ල ල් மක්ති ෙන් කර. බ න්නන ්‍ර ලාவே පිලිබඳව? ශාල ප්‍ර්යකින් පෙෙනවා ඇත්තම අපි රට මේ ආර්ථක ප්‍රශ්නයට ප්‍රධානම හේතුව ඔබ හොඳ කාරෝම දන්නවා අපේ රටට ඩොලර් හිඟවීම. ඒක නිසා අපි ඔ බලංගන්න. විශේෂෙන් විදේශ රටවල්වල ඉඳන්න අපිය බලංඉන්න අපේ හිතවතුන්ගෙන් විශාල ඉල්ලීමක් කරන්න අපට මේක අවස්ථාවක් කරගන්නවා. එකක් තමයි ඔබ අපිට විදේශවිනිීමය එවනවා අනන් මේ රටට කරුණා කල්ලා පිල්ලිගත් බැංකු රයවන්න. ඒකම මේ youtubeු වැඩස් රහන් මලින් නුත් ඔබට පුළුවන් අපේ රටට ඩොලර් වෙන්න බට ංචුව දවක් කරන්න. ඒතමයි මේ වැඩස්රහන් අතරතුර ප්‍රචාරය වන වෙලද දැන්මීමම් ස්කිප් නොකර. මගනොහැර ඒවා පොඩ්ඩක් වෙලා තියෙන්න්නාහින්. ඒකනු ඩොලර් සතේ සතේ හරි මේ පුචි ශ්‍රීලංකාටේනවා. ඒක මේ වෙලාවෙේ අපිට ගොඩාක් පටිනවා ඒ හිද ඔබ දුටුවෝ වෙන දැනීම් ප්‍රාරය වෙනවා පේල්ිට ටිස්ි වැටසරහ න්න පුුවන් නැත්තන් ඔබල වෙනන බ හණන වෙන්න පුළුවන් විශේෂයෙන් පිටරට ඉන්න අපේ හිතුවතුන්ගෙන් ඉල්ලා සිරින්නේ කරුණා කල්ලා ඒ වෙන දැනම් ස්කිිප් කරන්න එපා ඒවා රහා අපිට අපේ රටට අත්ේ අවශ්‍ය ඩොලර් ලබාගන්න පුළුවන් අපියන් අපේ වැඩස්රහණට. ම අපේ ජාතික කතාව අපි නවදත් ආලිට ටිෂ්ටි වැසනහන සමඟ ද එකසිේ දදාවෙන්නේක් වැඩසටහන්නේ දෙවැනි කොටසෙයින්න්නේ ප්‍රවෘති විරාමෙන් අනතුරුව අපි ඔබ දන්නවා අපේ වංශකතාව අපි කතා බහ කරගෙන ආවේ අවසානයට කතාබහ කරේ පසනි මහින්ද රජ්ජුරුවන්ව අත්තඩංගුවට අර්ගන දකුණු ඉන්දියාව අරගිහිල්ලා එතුමාගේ අවුරුදු හතලි සටක් රාජ්‍ය කාලය හැටියට තමයි වංශකතාව ඒක අවස වුනා කියලා වංශකතතාාව සහන්න ඇත්තර මවුරුද්දොහක් ඉන් හිටියේ සිරාඩස්සේ ඕක තමයි සංශිප්තව ගත්තොත් ඕක ගැන කතා කරනකොටස අපි විශේෂ කාරණයක් කතා කලා විේෂ පොක් ගැන කිව් ය අතරතුර ස පොරොන්දු වෙලා ගියා මේ මේ සති ඒ ගැන කියනවා කියලා අපි වංශකතාවටන්ඩ ඉස්සෙල්ලා අපි එහෙ මේ පරාල්ලට පොඩ්ඩක් ගිල්ලටපිට හොයා බල්ල එක සහ මේ දිනවල අපි විශේෂෙන් මාධ්‍යී හැටියට දැන් ගිය ඊයේ ඉරිද ලංකාවිශේනු මාධ්‍ය යත එකතුවෙලා කතා කලා මේ විද්ධතුන් ගැෙනල්ලා බවිශේෂයෙන් මේ ආහාර ප්‍රශ්නය අපි මෙහෙම කතා කර කර හිටියට සසව තම මාසකින් දෙකින් තුනකින් අපි දෙන්නත් ඇතුළුව මේ කෝටි දෙකටම කණ්ඩ කෑම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇති වෙනුවේ අප ඒ පිළිගණ්ඩුව ගන්න ඒක අපේ රටේ පාලගියොත් දැන් බැරිම තැන එලිපිට කියනවා ඉති අපිත් මේ එක කියන්න ඕනේ මේ කතාව පටන්ගන්ඩ ස්සෙල්ලස මේ මේ කතාගරෙන යන කානාවලනයත් ඔබට උද්දීපනයක් ඇතිවයි ඔබ මං්යොක්ක දණ්ඩක් හරිස හිටවන්. ඇතේ වැඩසරහන්ට කලිනුත් සයදැංකිව සර්ගාවතියෙන ඉඩකඩන්ගැනෙ ඉඩේ පුංචීඩක වනත් සර්ත් දැන් මේ ආචාර මහචාරකම් පැත්තකින් කියලා පුොඩ්ඩ වන්ට ජීවිතය වෙලාවක් දන්න අනෝගේ අනිවාර්යම අපයආහාරය අපි සොයාගත යුතු ඉමංහිතන නුවන් අපි මේ ඉතාම පැහැදිලිය කැනේ කවුරු මොන මේ මේ දේවල්ලුලින් ඒවා නොකියායින්ට මහන්සි ගත්වසං කරන්න හැදුවත් අප කවුරු පවසං කරන්න ඔවු දැන්තමයි කියන් දැන්තමයි කියන නමුත් මීට මාසහයකට හුදදි වසංකලාය සංකලානයෝතෝ ඉතින් අපි අනිවාරයම මේ යන පාරදිහා බැලුවට පස්සේ අපිට කණ්ඩ නැතිවෙනයක තා නිවාර්යයි එතොට කවරු තල්ලිමිට ඩිස්ව යන්න න ඒවා හන්ඩවෙලා නෑ ම ී ගච්චා පරමා රෝගගේ ලනකි පර පළමුවන රෝගය බඩගන්න බඩගෙන නිවාගෙන ඉන්දන් මේ ගේසු ිසන් වහන්සේත් කන්දඋඩ දේශ නාවේදී කාලා ඉන්වාදල් බල්ලලා තමයි දේශනාවට ගට ගත්තේ ට ටඩ දරමට ගට පටි ු න ක් න හම ස්ටවරය දන් ට ඒගන්න තමයි පලවෙෙන ගින්න ඉති මෙහෙමයි අපි හැම වෙල්ලාෑමදට ඇත්තවශේ මාධ්‍යවල්ල ෙම දකින්න අහන් හම්බේෙනවා දකින්න හම්බේනවා අපි විශාලා හර අරබපුදයකටයනවාට ක්ඩ නැති වෙනවා හෙම කියලා ඉතින් එහෙම එහෙම බියකරු භාවයක් ඒ ඒ පවතින තත්ත්වෙන ඉති මේකට මේ මහා බියකරු භාවයක් බ්‍රාන්තියක් හිතේ මවාගැඩු උමනා නෑ මොකද අපේ රටේ මනිහිතාන්නේ ලෝකයේ වෙනත් රටවල් එක සංසන්ධනය කරනකොට අපේ රටේ තරන් මේ ආහාර සම්ප්‍රදායක් දකින්ට තියනයකිලමං විශ්වාස කරන්නේ නෑ හරි එතකොට දැ මේ ආහාරගන්න වාර්තාකරපු ලිකිද පොත්පත් අපට තියනවා අනක අපි අපි අපේ රටේ අපි කණබොන හැටි ශාස්ත්‍රයක් හැටට සැලකේ සූපශාස්ත්‍ර හරි එතකට ශාස්ත්‍රයක් එයට ඩිසිප්ලිීන් එක කරය එතකොට ශූප ශාස්ත්‍ර අපි ඊටකලින් අනිත්්‍යවටත් ඔ ඔයහා සමගාමී අපි වෛද්‍ය ශාස්ත්‍රය ජෝතිීෂ ශාත්‍රය ති ඒත් එ එකක ුප ාත්‍රය පි සමගම විවති බණට කෑමක් කදනවාකද වෙනගටවල අපිට ශාස්්‍රැක්ක දිට ගත්තමද කෑම විවිධ කෑම තියන්නන්නේ ඇති. හැබැ ඒ එක විද්‍යාවක් ලෙස සලකීම සැලකීම නුවන් අපට ඉතාම දීර්ග සම්ප්‍රදායක් තිබුණා මේ ආහාර ගැන ැ මෙතැනද හුඟක් අපේ හිතවත් ශ්‍රාවක්‍යෝ පේක්ෂකයෝ හිතන්න පුළුවන් මේ වවන එක ගැනද මේ කියන්න කෙනෙ එක වවන එක විතරක්න මේ ආහාර සංස්කෘතිය කියෙල කියයන්නේ . වවඩ එක එකක් තියෙනව වවන වවනකත් සහස්තරයක්. එතුර අශ්‍යයනු නෙලීම පසුවස් වනු තාක්ෂණය ආහර කල්තබා ගැනීම ආහර විසවීම නුවන් දන්නවාද අපේ සම්ප්‍රදාය තියෙනවා ආහර විසවුණුත් කරඩන්න ඕන මොනවාද කියනේද. ආහරේ විසනොවී වියන හැටිත්තියෙනවා. පිළියල කරගන්න. විසනොවන ආහරමොනාද කියලත් තියෙනවා ආහරයක් විසවුත් කරඩ ඕන මොනාද කියලාත් තියෙනවා ඇති මංහිතන අපේ හිතුවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ මේ මෙකෙන හන්ඩ හුගක් කැත්ති. ඇති ඇත්තම අපිට දැනට ඉතුරවෙල තියෙනවා අපේ සූපශාස්ත්‍ර පොත් මෙවා ඔක්කොම දහටවෙනි සතවර්ෂය විතර ලියවෙච්ච පොත්. නමුත් ඒ පොත් තිහා බැලුවට පස්සේ ඒ පොත්තොල සඳහන් කරන කරුණුගත්ත හමයි පොත් කියනවා මේ අපේ සම්ප්‍රදායෙන්ගෙන ආහාරයි කියලා දදාට ලිවට කලින් කලින්ති බිච්ච ඒවා අනද කො ෙනෙක් හන්න පු ල ුව ඒ කොටපු ගොවියෝ හාර ගැ පොත් ල හිටිය නෑ. මේ ක්කොම මේ රාජ සභාාව නොෙක් තැංවල ගරුතර ස්වාමන් වහන්සේලාට දෙන දානமான ඒ සම්බන්ධෙන් ග්‍රන්තාරூட කල්ල තියෙන දේවල්. සමහර වෙලාவලට නුවන් විදේශකය ලංකාාවටෑල්ල ලංකාවේ තියෙන ූප සාස්ත ලියලතියෙනවා. ප තිෙන වට්ටோරු. අද අපි කියනු මෙනනුස් කියලා එවල් ලියලතියන දැ උදාහරය කණට කියන නංහෙම දැන් අප දැනට ඉතුරුවවෙ ලතියන සූපශාස්ත්‍ර පොත් මංකව හටවැනි සතවර්ෂය කියලා පුස්කොලපොත් ීපයක් තියනවා ඔ දෙගල් දොරුවේ තිබිල්ල ස්ොයාගත්ත පන්සලෙංවාගත්ත සූපශාස්ත්‍රපොත්ත මහනුවර පත්තිරිප්පුේ සොයාගත්ත සූපශාත්‍ර පොත ඒවගේම මහනෝර වත්තේගම විහාරයක තිබල සොයාගත සූපශාත්‍ර පොත ඔය පොත් වුණන අරුණාට පස්සේ ඕලන්දේ කෝපන් හේගන් කෞතුකාගාරය එතකට තිබිච්ච සූපශාස්ත්‍ර පොත ඉළංට ්‍රතානය කෞතුකාගාරයේ හිව් නෙවිල් මහත්මයගේ එකතුේ කලෙක්ෂ පුස පොල පොත මෙම ඔක්කොම තැන්වයි මං කිවන ට මේ සමහරය වාර්තාගත කල්ලා තියෙනවායි කියලා මේ අපේ කෑමගැෙන අපේ කෑම ගැන දැන්ගුවය කෝපන හයගන් කෞතුකාගාරේ ඩෙන්න්මාකේ තියනඒ පොත ගැන තියෙන විස්තරේ චර්ස් ගොඩකුම්ඹරේ මහත්මයා සඳහන් කරලා තියෙනවා මේ ඔහුට විස්තරයක් ලබුණයි කියලා මේ දහට වැනි සතවර්ශයදී මහනුවර් රජමාලිගාවට යම්කෙසි කටයුත්තක් නිසා ආපු ඔොලන්ද ජාතිකයෙක් ඒ ඔල්ලන්ද ජාතිකයට ඒ රජු හමුුවෙනතුරු ඉන්න අතරතුර මෙයා කුම ආහාරවල සුවද ආවයි කියලා මුළුතැන්ගෙහි හදන ඉර් ඔහුඒ රජු සමක සාකච්ඡාවෙන් පස්සේ මුොළුතැන්ගෙහි පුද්ගලයා ලෞ්වා මේ එයාග අහගෙන මේවා පරිවර්තනය කරගෙන පිටපත් කරයි කියලා ඒ වට ෘටික එතකොට ඒ ඒ කෝපන් හැගන් කෞතුවාගාරී තිර වට්ටෝරු පොතය තියෙන්නේ ඒ ඒ ෑම. එතකට ඒැන විදේශකය මොනතරම් ආනන්ද ජනක විදිහට මේට ඇලුනාද කියලා කියන එක අපට ඒග පැහැදිලේ. ඉරි මේක මෙහම වෙන්න හේතුවත් තියනවා. මේ දැන් ඇත්තෙම අපි සූපශස්ත්‍ර පොත්තල ඔ හම්බල න ම තැන් කපයක් කියකිවන ඉ පිටු තුන්ේ විසි දෙකක් විතර තියෙන පොඩි පොත්තේ වෛතරන් ලොකු මේ පොත් නෙමේ ඉතින් ඇත්තේම මේ ඔක්කොම සංස්කරණය කරලා අපේ ඉතාම විශිෂ්ට සාහිත්‍ය දරයකුණු විද්‍යධතෙක් පඩිරුවනක් වුණු මේ සමය අපි පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්මයා. මහනුවර සූපශාස්ත්‍ර පොත කියලා මේක සංස්කරණය කළා පසුකාලයකර ඉතිං මේ කොහොමහරි සූපශාස්ත්‍ර පොත් අර සුදු මහත්තයා පිටපත් කරා වගේම මේ ඔය මහනුවර සූපශාස්ත්‍ර පොත්ත ලිව්වයි කෞුද කියන එක ගැන මතයක් තියෙනවා ඇත්ත මේක ලේලතින එක කවියක තියෙනවා මේ යටවර කියලා තැනත් එෙක් තමයි මේ දෙගල් දොරුවේ සන්නසේ දෙගල්දරුව සූපශාස්ත්‍ර පොතේ එක කවි අත්තියනවා මහා ඉසිවරන් පෙර ලොවට කිව් හැටි නො මග හැර සුපසත්ත කවි කරන්න බණ සූපශාස්ත්‍රය කාවි කරලා හැබැයි සූපසාස්ත්‍රි කවි කරන්න කොහොමද මහා ඉසිවරන් පෙර. ේ රිවරු ඉස්රකාලි කියපු ආකාරයට ලොවට කිව් හැටි නො මගහැර ඒවල් ලෝකට ඉවරු කිව්පහැටි මගාරින් නැතුව සුපසත කවි කර මේ සුපශාස්ත්‍රයේ කවිවලට හරවලා පෑවේ කිවිදා පසිදු යටවර කිව්වේ කවියා යටවර කියලා ප්‍රසිද්ධ කවයා තමයි. ස ාස්ත්‍ර පොත ලි්වේ කියලා කියලා තියනවා. ඉතින් ඇත්තවශයෙන්ම වහන් හරිම සුප සත කියලා තිෙන සූපශාස්ත්‍රය විශ්ශාස කරනවාද මේ අපේ සූපශාස්ත්‍ර පටන් ගන්න කොහොමද කියලා කියනවා න මේ පොත්තල නිර්ුදේශ කරනවා උයන කෙනාව අරක්කැම උයන කනගේ දේ ක්ෂණ කොහම පෙන්ුවනද ඒයාටත් පට වෙන එකත්වා හැම කෙනටම උයන්ඩ දෙන්නේ නැමකද මේවා මෙ කියන මහයිසිවරන් පෙර මේ රිෂිවරු කියපුයි දිේටයි මේ කියන්න කෙනවා හරි එතකොඩ බලන්න මේ පොතේ කියනවා මේ මේ කියවන එක්කෙනා මේ ධර්මානුකූල කෙනෙක් වෙන්ඩ ඕන උයන පිහන කෙනාව ඇත්ත මේක කියන්නේ මේ මේ රාජ සභාවි වයෙන කෙනානේ එයා ආගම දහම අධහන කෙනක් ෙනා මේ ආදාලය ගෙදර වෙනයටත් ආගම දහම අදහන කේලං නො කියන ඒ වචන මතින කේලං කියන්න නැති ඉතා නොෝස් උසත් නැති ඉතා නොමිටි මිටිත් නැති මුණ පුලාා රැව්ලතියන පිරිමියයි උයන්ට තෝරා ගණ්ඩ ඕනේ කියලා අපි දෙන්නටම් පුුව පු හරි මම කියන්නේ මේක නිසා තමයි මේකටකිවේ උයන ශාස්තරය සූප ශාස්තරය. අපේ ආහාර සංස්කෘතිය මොනතරං හික්මීමක් සංවිධානගතව සිදුනාද කියන එක මේ පේන්න තියනවා. එතන ඉඳල පටන් අරජෙන උයන මනුස්්‍යයා මෙහම වෙන්්ඩෝන කියලා ලිප්ටදාන දර ගැනත් කියලා තියෙනවා මෙන්න දර දැන් අපි මේ දවස්සල අපට මේ උයන්ඩ පිහන්ඩ කරදරයිනේ. අපි දර කරදරහිදන්නේ අපි කරදරහින්න දරෝ යන්න. තුට කරදරහිෙද දරහයෙන කත් අපටරදර න්නේ තේනිසාම මොකදරන්නේ අත්තටහුවෙන ඕන දර ැල් ඔබනවානේ ඒක වරදයක් නෙමෙයිද. මොනො කරන්ඩ දෙවෙන්න නේද. හැබැයි අපි උයනව නං. ඒ ආහාරයේ ගුණාත්මක භාවේ තයාගන්ඩ. ඒ අහර විස නොවෙන්ට. පාවිච්චි කරඩුවන දර මොනවාද. විසඇති ගොං කදුරු කදුුරුලී දාන්ඩෙපා විසකදුරු ලී දාාණඩබා ජයපාල දෙවි කදුරු ජයපාල ජල ජාපාලග ජාපාල දර දඩෙපා ක දන්නන ජාපාල ගහක් කැට හිටියත් ේක රේ ජාපාල දාන්ඩපා. වැල් කදුරු රුදුරු වැැල්වශයෙන් යැන කදරුතියනවා ඒ වැල් කදරු එහෙම දාන්ඩපා නොගනු වැැල් ඩැවටි දර නපුරු වැල්ලෙ තිල තියෙන ගස්වල දර ගණඩෙපා ප්‍රධාන්. අපි කවුරුත් විද්‍යාත්මක පර්ේෂණ කල නෑනේ මේක එපා කියන්නේ හහියි කියන්නේ එක. මන අපි පටන්ගන්ඩෝන මොකක්ද මේ සම්ප්‍රදායක දැනුම තුළල තියන විද්‍යාත්මක හරයකුමක්ද කියනක පරික්ෂා කරන්න වැඩ පිළිොලක් අපට තියන්ඩඕොනන අපි ආහර සංස්කෘතියගෙනන කතා කරනවා අපට ආහර නෑගේල ඇත පේඩට පටන්ගතට පස්සේ. ඕකට නව පහ ක් හටයක්ක් ඩනොත්ේ ඔක්කොම සංග්‍රාම යි නොත් ි පර ද . හෙම නෙමයි රටක සමාජයකට මේ දැනුම අවශ්‍යයිනේ හරි. ඒන් අහස් කරන්න අප අයි දරවට යන්ට කියෙන නෙමේ හැවයි එහම කිවට දවටන් න න අපි කොච්චර එම පගව අපි අන්ඩුවලා ට දැන් අපි ඉතිහාහසය ගැන කතාගනරේ ඔයවා කියලා වැඩෑ දෙමේ. මේ අපට මේ ගෑ සිලන්රයක්ක් නතු පොහොමද වියන්නේ ඕෝ පරණ අදහසවා කරන්ඩ පුළුවන්ද මෙහෙම යන කරත්්‍ය පයින් ඇන්ඩ පුළුවන්ද කරත්තවල අන්ඩ පුළුවන්ද කියලා එහම කිව් අපහගේ කාලවන් මෙවාට එරහිව මතකීපයි දැම් මොකද වෙලාතියන අප ආපස්සට හැරෙන්ද සිද්ධවෙලතිවා දරවලට ඇන්ඩ සිද්ධවලතිනවා අද වෙළඳ පොලතින ලොකම මාතෘගාවක් තමයි විධවර්ගේ ලිප් හදල පොල්කටු අංගුරු ලිප් හොඳයි දඒ හොඳයි ඒ ප්‍රසංසා කළ යුතු දෙයක් ඉතිං මේ ඇත්තෙම අර චාල්ම කවෞද මේ චලිතය පිළිබඳ පලවෙනිි නියම ඒකන එක ඇන්නේ බාහිර බලයක් නොයදන තාකල් වස්තු නිශ්චලව තියෙනයිග නකයන්නේ හය චලිතය පිළිබන්ඳ පලවෙනි නියම එතර ඒවාගේ තමයි මේ කෙන අපට බලම ්‍රශ්නයක් ඇනගහිම මකත් කරන්න ඇනුවන් හැබැයි මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ඉභාගාතය කරන්න ඇැතුව මේ වෙලාව පාවිච්චි කල්ලා නිවැරදි ජාතික ප්‍රතිපත්වයක් ඇතුළේ. කොහොමදාපි මේ ආයි කිසි දවසක ආහාරාබුදයක් ගැන අපට බියක් ඇති නොවන විදිට වැඩ කරන්නේ කරන්න නං. අපි පුස්කොල පොත්තෙරල්ල පෙල්ල සිටීමම ප්‍රමාණවත් නෑ මේ ඇතින දැනු එල්ියටාරගෙන මේක විද්‍යාත්මක තලයකට ගෙනනල්ලා විද්‍යාගාරවලට භාරදීලා මෙවැයි තියෙන මේ මොනාද අභ්‍යන්තරදේවල් විශ්ලේෂණය කරලා. ඒවා සමාජයට ගේෙන්න්්ඩෝන අපේ තරුණ විද්‍යාඥ උනන්දු කරන්්ඩඕන මේ අපිොද පරේෂණ කරලාගේ දන්තිමට දරවලින් අපි විකල් පැනඇතිද අපි දරවලින් උයන්ඩ ගත්ත අන්තිර මේ කටනව කරදයක් මොද අපි දරවලින් කවදරි වයන්ද වේ කියල සැසුන්. රටක් ඒහිද ද අප ර අස්වන ෙල්ල එහම දර පවිච්චි කරට පුළුවන් දර ගවාල් කරලන අපි හමල ම ලිපෝල්ලට දාඩ දරගවාවල් කරලානෑ අපි හවන එක දැන් දානවා අන්දිමට ඒවා ගුරණය බස කැලෙක පන්් පුුව ඕඒක හනයක් වෙනවා ඒක හනියක් වෙනවා ඒකෙහිද අපි මේ දැන්තියන තත්ත්වයනුව දරවලින් වයමු අපි ඉක්මනටම එක්කෝ දර අස්වන්න ගණඩ පුළුවන් ගස්ව වන්ඩගම්මු. නැත්තං අපි ගෑස්ෝ ගෑස් මොනහරි කල්ලා හොයා ගම්මු අපි පවිචකර බන්දන්න නැත්තං අනිවාරෙන් සත වුරදක් එකක් මෙහ න් කු අපි ප කෙේ පල්ල ැලි පන්නදග ල පන්න ගන නම ඇත්තේ වා ඉස්්‍රරකාලේ අපි දරවලින් යවට කැලට හහානෙක් වනේ නෑ හ දර හිදට ය න්න බල ගවල්ලටකිිල් ඇහෝම අම්මකෝ කියලා දරට ගියා දර්ට ගිය කියලෙන කියන්නේ එකන වැටිච්ච දේවල් අහුලගෙන ඇවිල්ලා ඒ ඉන්දන තැ මේක මේ ආකෘතිය අපට දැන් නගරට ගලපඩ බෑනීම මහල් නිවාසල ඉන්න කොහොමද මේ දරවලින් වූ කියන්නේ නේද එතකොට කරගයාගන්නඩ දෙයක් නැතුහින්ද දැඟර ප්‍රජා මුලු තැන්ගේවල් කමටි චන්ස් පටන්ගරන් ඒගල වියන්ට පටන් රතතින ළඟ තින පසල් ේව මේ ඒව දරතමයි පච නෝක දිිකකාල කරන්න ල ර ේ ඒනිට පුල ැ තොට මේ වෙලඳම පැත්තෙන් ගත්තොත් මේක හොඳ දෙයක් යම් කිසි කෙනෙකුට පුළුවන් මේ සම්පූර්ණයෙන් දහනය නොකරපු අගුරු මේ ඒක අංගුරුවිකරන් පුලුවන් ලා ොල් කට අගර කරුණු ොල්ලට අගුරු කරුන ට ලිප්ෙම අදලති ඉති නිසා අපි දැන ඕන අර මේ මොකදද අපි දීර්ග කාලීනවැ සස්ටේනබල් විදිහට පවතින්ට පුළලුවන් විදිහට ඉන්දන සකස්කර ගැනීම අපි කරල්ගමේ ආර ගැන කත කතාවට එතකොට නුවන් මේ වගේ හොඳ සම්ප්‍රදායක් අපට තිබුණා එතකට මේ ඒවගේම වචන මේ අපි කෑම ඉති ඇත්තෙම අපි කෑම පිසිනකොට මේ අපි කිවයි මුළුතැන්ගේ කියලනැ හරි හරිනං කියයන්න ඕන මුළු තැන්ගේ කියලා. තු මුළු කියන්නේ මුළු කියැන ආහර. ල්ල කියන වචන තේරුම ආර කිය කෙරල කියන කර නන්න. ඒ කෙලවරනේ මුල්ල කියල කියන තවජනයතියෙන මුල්ලයි කියල දෙමළ එංඟා පෝජන කලෑවට කියන එක. හල් දුම් මුල්ලය හල්දුම් මුල්ල වනාත මුල්ල මුල්ල කියන කලෑරෝධ කිය එක. ඒ දෙමල භාෂාව වහතවා. නැත් මුල්ලු කියන වචනය තේරුම ර එතට මුළු තැන්ගේ තැම්බලන්දරකෝ හිදු දෙවල් මුරු තැම් බත් කියලා කියන්නේ අපි ඔය මුරු කියන්නෙත් මුළු කියෙනෙක් මුල්ලු තැන් බත් එතකොට අපි ැ කිසිම වෙලාකම ගෙදර කතා කරනොකට මුළු මුළු ැන්ගේ කියලා කියන්නේ කුස්ය හතර අප ප්‍රේක්ෂ මේ කුසි අපේ වචනය නවේ. කුියගේ කියන එක දාසේවෙන් සතවර්ශය විත්‍ර අපට අපේ පලවෙනිවත්තයට කුස්ය කියෙනන වචන දකට හම් පිනිි දම්බද නියගේද. මේ කුස්ය කියන වචනය, පෘතුගේීසි භාසාාවෙන් ආපු වචනය. ප්‍රතුගගේසි භාසාාවතියෙනනවා කොසින්හ, කොසින්හ කියෑන මුළු තැන්ගේට මේ කොසින්හා කියන වචන තමයි අපි විකරණය කරගෙන. හදාගෙන තත් සම කරලා තත් බව කරලා. අපි දැ කුය කියලා කියම කුසි අපේ වචනය නෙමේ ඒවගේම අනිත් කුසිත්තක් තියෙන තවත් වචනන කක්කුසිය ඒකත් කකුස් කියන වචනෙන් අප කක්නකුස් කියන එක එකොට දැන්මේ. ඒවා අපි ගත්තට කුස්ියය කියලා අපට ඉටවැඩියෝ හොඳ සම්ප්‍රදායක් තිබන ඔය මේ විදේශකයන් එක සම්බන්ධ වීමෙන් වෙච්චාපිට අනර්ථ කාරීදේවල් තමයි ඔයවගේ ඇවිල්ලා එවැයි මුල් හිදිලා වෙනස්සල්ලා ගිය එක. ඉතින් වුවන් ඇත්තේම අපි ආහාර ගන්නකොට වීවර්ගග හාල්වර්දගන ඉතාම පැහැදිලියෝ කියල තියෙනනවා හර ඉතින් මේක මේ වගේ පෑවාගෙහින් අපි කළ යුතු දයන්නේ මේ අරගේ පාරේ ශ්‍රාවෝකය හලති බිච කිය අප මේකට වෙනම වැඩසටහනක් කරන්න දීර්ග වැඩසටහනක් කරන්න න ර පොන් ච පොත ෙන්න්න ැරුණ පොත එකත් අපිකම් ඊට කලින් ම තව වැදගත්වනද කියල එක මෙව කරන්නම් දැන් අප අපේ ආහාරවලදින මූලික සූත්‍රය තමයි ආහාර හොඳින් දිරවාගත හැකි ආකාරයට හා විස නොවෙන ආකාරයට පවත්තාගෙන යන් අපි කළේ කුළුබඩු යුතු ප්‍රේක ගළු කියල කියන්නේ කටුක කියන එක. ඇයි සැරයනෝනය හරි තැ ඇතටඒ පලවනියටම එන්නේ තුන පහ දැන් අප අහ තුන පහමුණද කියලා. තුනමොකක්ද පහමුක් කිය. හරිඒඒ එක හරිම හරිම සුන්දරයි මොකද තුන පහ ප්‍රදේශ ප්‍රදේශ වෙනස් වුුණා. ගන ඒ ප්‍රදේශවල තියන දේවල් තමයි තුන පහැටිට ගත්තේ. හැබැයි පහ වෙනස් වුනාට. හ ැම දර මරිස් ගමිරිස් තමයි හඟක් පවිච්චිකර මිස එන්න කලිීමන නමුත් කැලා ල් ල තියන මිරිස් රර් ැලෑ මිස් වර්ග ිද පාච රද කියෙල ලනු දුරු සහ මිරිස් තමයි අනිවාර්යම තුනට වැටන්නේ. හැබැයි පහ වෙනස් වනෝ සමර පවල සු දරු ල ුර බල ල දර බෙහත්වලට ගන ද ධාපි න පහ වලට ලු දුර ගන්න ගන්න ද . රෝල් ප්‍රසනට එම කලුදුරු ගන්ඩ කියලා කියෙනවාන නේද ට බරග කියලබන සුදුදුරු කළුදුරු කොත්තමල්ලි අබ ඔලුහල් ඔය පහ සමහර පලාාත්වල සමහර පළාත්වල සුදුදුරු මාදුරු කළුදුරු අසමෝදගං සතකුප්ප සතකුප්ප හරිසුවඳයින හ බඩ අසමෝදගන් කියනෙ බඩේ තියන දෙේවලට අදත් අපි පාවිචි කරන බෙහෙතක්නේ එතකොට මේ මෙන්න මේ විදිහට තුඩ පහ පාච්චි කරා තුන පහාවලින් තමයි ආහාරයක් මනාද වයිති එකන අලංකාර කරනයි කලක කියන්නේ කුළුබඩුවලට වර්චන ඇැකිවා සාඩම්බර් කුළබඩු වැටති පුච්ච වචනයක් තමයි අපි කිව සාඩම්බර්. ඒො මැනවින් කුළුබඩු යෙදීමට අපි කිව්වා සාත්තු සාඩම්බර. සා සාඩම්බර මේ බලන්න මේ වචනේ බලන්න ගි සාඩම්බරද වෙනවාද හ මේ වෙනම තැනෙන සාඩම්බ්‍රතා කරන මැනවින් කුළුබඩු යොදා ආහාරයක් පිළියල කිරීමට කියන සාත්තු සාඩම්බර කියලාම් එතකට ඇැම් බල මේ වචන එතුට අපේ මේ ආහාර සංස්කෘතියක් එක්ක විශාල වචන සම්ප්‍රදායකුත් ආවා එතකොට ඔ කර පින්ච කියලන්න කිවේ අපත් ඒකාලෙකේ කරම් බේම්බියර කරබේම්බියත් ආහාරිට දානෝ ඒ දාන්නේ ඇයි ආහාරයේ දිරවා ගැනීමේ ශක්තිය හා අවශෝෂන ශක්තිය වැඩි කරවීම සඳහා කරභේබිය පාවිච්චි කරනවා ට ඇඹුල්ුවරග දෙහි දොඩන් නස්නාරං ගොරකා මෙෝපිළ විශස්්‍යියම් බල්ල මේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. එතකොට අපි ඒ ඒ විදිරතින පිළ වැඩට සටහනැ එක කර නමු හ ගිය පාරාමි පොරොන්දු නාර කැලින්නය කැලිපිට පොත ගැන කියයන්ය ති කැලිපොට පිට පොත කියල ැ ක්‍රිස්තු වර්ශයෙන් දහතුන්ගනි සතවර්ශයේදී අපේ රටේ පාවිච්චි කරපු සවභාවධර්මයෙන් ලබාගත්ත ආහාර පිළිබඳව විශාල විස්තරයක් තියන පොතක්. ඉතාම කෙටි පත්තුරු ගණනක්තියන පුස්කල පොතක් ඒකත් අපේ පඩිවරේ කහිටපු වේවිී ආබේගුණවර්ධන මහත්මය සංස්කරනය කල එක්ද සමසය. සු නම වගේ මට මතක හැටියට ප්‍රකාශයට පත් කළ දැන් ඒ කෙලිපොට පිටපොතේ තියන්නේෙ මොවාවද කැලිසන්න ක කියලත් කියන ොනාද තියන කියෙල දැනගන්ඩ කැමැතිය තිෙන අපේ හිතවත් ශ්‍රාවකයවසා ප්‍රේක්ෂක උදාහරණයක් මැටට නම කියන්න දැන් කනදේවල් තියෙනවායක කොලජාති පොතුජාති මුල්ජාති අලජාති ඇටජාති ආදී වශයෙන් වර්ගී කරණයෙහුත් තියනවා එතවට ඔ ඇට ජාතිය අල ජාතියට සුල බයින නමුත් එක තැනක තියනවා මේ අංකුර බඩ කිලල් එකන අංකුරේ කියලා ගැන මතුවනය මතුවන එකයේ ඉටවස බඩේ කැන මැද තියන කොටස ගහක එක්ස කිලිල් කිලිල් කියලා කියලා කියන්නේ මේ මුදු නොදල්ල මේවා කණ්ඩ පුළුවන් ගස් මොනවාද මොනවයින්ද ගණඩ පුළුවන් හැරි එක කියලාම තියෙනවා අංකුර බඩ කිලිල් දලු කෑ යුත්තේ තල්බඩ, කිතුල්බඩ, දෝතල් කිතුල්බඩ, කෙබඩ පුළුබ්බඩ, පුවක්බඩ, හිඳිබඩ, වේබඩ, එරු කෙහෙල්බඩ හුණුකිලිල් උක්්බඩ රණහනබඩ මූලපලා අංකුරය සිද්ධතු අංකුරය හාතවාර අංකුරය කටුසෙවෙල. මෙන්න මේවා කණ්ඩ පුළුවන්. ඒගේ නියද බඩ ලොහුණු බඩ කසාබඩ හිඟුරු බඩ දෝතල් නෙරලු ආදී ඒවායේ බඩ කණ්ඩ පුළුවන්. එතුට මේවැයි අෞශ්‍යදීය ගුණයක් එක්කම තමයි මෙවා සල කල තිී එතකොට අබලඩ අපිට මේ මැදතියෙන බඩය අංකුරය සහකි කිලිල් කියල කර අරශ් අපි කියන්නෙදඔය ම කණ්ඩ කියහම කිය බැම්බු ෂූ් කියලාඒඒ කිලිලේම මේ මොනාද එන කිලිල් අංකුර එතකොට ඒවා අපි කනවානනි දැන් උනගහේනවා මුංඇට දල්ත් කනුවනත්න එතකොට මේවාගේ දැ ම ත් දහර නැකිව අප මේ කතා කරන්න ුවන විස්තරාත්මක වෙන වැඩසටහනෙනවා. එතකොට අපේ හිතව ශ්‍රාවකින්ට පේනු ඇති මේ වගේම ගත්තුොත් දඩු කෑ යුත්තේ කොනවායද. පොතුකෑ යුත්තේ මොනවාගේද. ඉළඟට මල් මුල කෑේ මුල්ල දැලි කෑයුත්තේ කුමන දේවල්ලද. ආද වශයෙන් මෙම විශාල ලේඛනයක් මේ කැලිසන්න පොතේ ඇතුළත් කළල තිරවා ද අප තියන මොක්ද දැන් අපි මේවාගෙන. ඉසිම දෙයක් දන්න නෑනේ තැ මේ කහගෙනන්න සමහර අපේ හිතවත් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතයිය කියන වචන අපි හලත් නෑන මු වඒ හොයා ගන්න පොළුවන් අපේ 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 ශාස්තරය තුළ මොනාද මේ කියන්න කියනෙකද අපි කවදකත් කත කරන්න නෑ හිගුරු හිංගුරු කියන අපික අපි කතන්නේ හිංගුරු ගැනවා හිංගුරු ංගිවේර කියන එක හරි එතුට ඒ වගේ වචන ඊලාගෙට ඔොය දෝතලු ඔහෝ ගංගලය දෝතුළ ගැනතා කරනවා. එති මේවාගේ දැන් අපිට පේනවා නේද අපේ අපි ක්‍රියනනේ ජෛව විදත්ව අපේ හුඟක් වැඩියි කියෙලා. එතොට මේ බලන්ඩ අපේ ආහාරයට ගතහැකි දේවල්. ලේසි නෑ මේ කෙනෙක්ේ තැනබලලා ඕව ගන්න බොල දුපත් නිසු කාපවානයව ගංගල මේවා දුප්පත් මිසුනෙවේ මේවා පන්සල්ලල වැඩවාසය කරපු මහා සංගරත්නයට දානය සඳහා සපයපු. ආහාර මේන් හදලා තමයි හරි දැන්ඔයි ලෝලු එතැ ලෝලු කිව්හම ගම නගරයායට කිවොත් එහෙම ලෝලු කියලා දන්න න එවුණනට නුවන් ොයි පල්ිබැද පැත්තරගේ හම ලෝලු මල් වෑංජනය කිය කියන්නේ අම්ම පුදුමාකාර මේ ආසාක් උනන්දුවක්තිෙන් ලෝලු ගස්සල මල්පිපිච්ච කාලෙට . ෝලුමල් වෑජනය යෙනවාය කියල කියෑන්නේ ඒ මගුල්ගේක කෑමක් වයෙනවාගේ දෙයක්ර පෝල් කෑලි කපලදාලා මොකද මම ඔයි පල්ල බැද්ද එතර අවස්ථාවක කැනීමක් කරන්නගේ අවස්ථාවකෝඒ ලෝළු මල් පිපිලා මේ වාසනාවට ලෝළුමල් පිපිෙන කාලයක් පිහිටියේ මේ එක්තරා ගෙදරක ලෝළුමල් හදලා අපට ආහාරයට දුන්නවායිකි තාම ප්‍රණීත වෑන්ජනයක් ව්‍යන්ජනයක් ලෝළුමල්ඒ වගේ මේ වේ ගුණදායක බහාවේ මෙවැේ අෞශෂදය ගුණය ඉතින් බැලුහාම අපට තේරෙනවා මොකටද අපි ආහාර අර්බුදයක් ගැන බයි ලතවෙන්නේ මේ සට ලැබුණ වගේ අනේ අපිටත් ලෝළුමල් කවධහරි කණ්ඩ ලැබේවා කියන ප්‍රර්ථ නැතකක් පඊළංකොටසට යනවා අපේ වැඩසරහට පටන්ගන්නස් සෙල්ල පුංචිල්ල ීමක්ති නෝ ඔබෙන් කරන්න ඔබ දන්නවාන්නේ ශ්‍රී ලංකාව මේ වෙලාවේ ඩොර් පිළිබඳව ශාල ප්‍රශ්නයකින් පෙෙනවා ඇතටම අපේ රට මේ ආර්ථක ප්‍ර්නයට ප්‍රධණන හේතුව ඔබ හොඳ කාරම දන්නවා අපේ රටට ඩොලර් හිඟවීම. ඒක නිසා අපිෝ බලංගන්න. විශේෂයෙන් විදේශ රටවල්වල ඉදන්න අපිය බලඉන්න අපේ හිතවතුන්ගෙන් විශාල ඉල්ලීමක් කරන්න අපට මේ අවස්ථාවක් කරගන්නවා. එකක් තමයි ඔබ අපිට විදේශවිනිීමය එවනවානන් මේ රටට කරුණා කල්ලා පිල්ලිගත් බැංකු හරහයවන්න. ඒකම මේ යුට බඩස්රහන් මල නුත් ඔබට පුළුවන් අපේ රට ඩොලර් වෙන්න ට පුංචු දවක් කරන්න. ඒ තමයි මේ වැඩසරහන් අතරතුර ප්‍රචාරය වන වෙලද දැන්මීම් ස්කිප් නොර. මගනොහැර ඒවා පොඩ්ඩක් වෙලා තියෙන්න්නාරින්. ඒකනු ඩොලර් සතේ සතේහරි මේ පුංචි ශ්‍රීලං කාවටේනවා. ඒක මේ වෙලාවෙේ අපිට ගොඩාක් පටිනවා. ඒකෙහිද ඔබ දුටුව දැනීමම් ප්‍රචායවා ප ට පුල ැත්ත ල න ෙ හ න්න පුලුව විශේෂෙන් පිරනට ඉන්න පේ හිතුවතුන්ගෙන් නිල්ලා සිරන්නේ කරුණ කල්ලා ඒ වන දැන්න්නේීම ස්කිප් කරන්න හ . රට අත්තේ අවශ්‍ය ඩොල්ර් ලබාගන්න පුළුවන් අපි යම් අපේ වැඩසරහණට. අප ජාතිටාව අපි නැවත් අල්ිට ිස්ට්‍රි වැඩසරහණේ තුන්වෙෙන කොට අවසාන කොටසත් සමඟයි මේ ඉන්න අපි මේ කැලිසන්න සේමනැත්න කැලි පොත ගැන ඔබට පොරොන්දු වෙලා ඊට වැඩිය අප සූපසාතය සම්බන්ධ කාරණා ගොඩක් අපි. සෑම වගේ රසවත් කාරණා ගොඩක් කතා කර අපි ඔ තුගෙන කොටසේඉනම් ස්තවන් දෙන කෙනෙක්ට නම් අපි තුන්ගෙන කොටසේන බන්න කෙනෙක්ටනම් ඔබට පුළුවන් අපේ දෙවැනි කොටසට පිවිසෙන්න්න අහපු කෙනෙක්ට මගහරණනං ගිය පැෑ අඩහෝරාව. ඔබ පුළුවන්ගේ ිකා පි ල් මිට ස් ්‍රිකර සර්ච් කලාල එකකේ දමනි වැඩසහන අල්ිමිට හස්්‍රිකසිය දහැකිර සර්ච් කරන්න ඒේ අවසාන කොටසනම් මේ ඔබ නරබන්නන්නේ ඒ එන්නම් මේ වැඩසන හට පියසුනේ අපේ දෙවෙනි කොටස අහන්න බලන්න හරිම රසවත් අපේ කෑම පිළිබඳව අපි කතා කරේ ඊළංගටස රටගෑම ගැන්නද කතා කරන්න වෙන්නේ. මේ මොකද අපි වංශකතාවි කලින් කොටස්සලත් සඳහන් කර විදිහයට මේ අපි මහින්ද රජසුමාගේ ඉරණම පිළිබඳව කතා කලා මේ කෙනෙක් හලා තිබස අනුරාධපුර යුගය නොකියයාම ඉවර වුුණාද කියලා. මෙහෙමයි අපේ අපේ ඉතිහාසඥියෝ මේ ඉතිහාස කාලයේ සිද්ධවෙච්ච සිදුවීම් යම්කිසි වර්ගීකරණයක් ඇතුලේ අධ්‍යයනය කරණන්ඩඕන නිසා ඔය අනුරාධ පුරයුගය පොළොන්නඩු යුගය කුරුණෑගල අමදේශ බව්ව එහෙම වර්ගීකරණයක් කරලා තියෙනවා. ඒක පදනම වෙලතියෙන්නේ ප්‍රධාන දේශපාලන මධ්‍යස්ථානය සංකේන්ද්‍ර වුණේ යම්කිසි තැනකද. ඒ ඒ ඒ මධ්‍යස්ථානයේ සක්‍රීයත්වය ක්‍රියාත්මක වූ, ප්‍රදේශය හා කාලවකවානුව ඒ ඒ නගරේ නමින් හඳන්නන බෙදීමක් අපේ ඉතිහාසේ තියනවා එතකොට අපේ ඉතවත් ප්‍රේක්ෂකය කහල්ල තිබුණ අනුරාධපුරය යුග ඇගට නොදැනීම විවරුණාධ වරුුණද කියලා ඉති ඇතම අපි තමයිඒක ඇඟට නොදැන ඉවරරේ. මේ මොකද බෝ වෙලාවට අපිට ඉතිහාසිකෙන ගන්නකොට පේන්නේ පලනනිිය ජේ බෞරජ්ජුරුවා එතුමා පොළොන්නරු අගනකරය කරගෙන ජීවත් වනාා හැවැැ යිඊට කලින් ලංකාව ලංකාවී බලය පිහිටවා ගත්ත චෝලවරු තමයි මේ පොළොන්නරුවේ තමන්ගේ බලය ප්‍රචාරය කරය කියලා එතකොට දැන් ඒක බොහොම මේ ආකස්මිකව සිද්වෙච්ච සිදුවීමක්කැටනන්නේ ඉතිහසේ අප ඉගෙන ගෙන තිෙන්නේ එතකොට පස්සනි මහින්දර තුමා අරගෙන ගියා මේ අල්ලගෙන ඉන්දාවටා රංගයා ඊට පස්සේ ඔන්න අනුරාධපුර රජ පරම්පරාවවරයි ඊට පස්සේ අනුරාධපුරය නැතුව මේ රාජප කියිය මධ්‍යස්ථානය හැටියට පොළොන්නරුව පටන්ගත්තයි කෙල්ලන්නේ සාමානී තිහසය කෙන ගන්නන්නේ සේතනදලා පොන්න්නරු යුග පස්සෙන මහින්ද ජත්තුමා අල්ලගෙන යනකං අන්ුරාධපුර යුග එතුමාගෙන් පස්සේ පලන ජ බව රජුරණ කාලින්දල චෝලා ක්‍රමිදල පොළොන්නරු යුග ොමන ෝ නැමු අපි පෙන්වා මෙ පොළොන්නරුව දේශපාල මධ්‍යස්ථානය බවට පත්කර ගැනීම එෙම ආකස්මිකෝ සිදධ වෙච්චයකහන් නෙේ. මොකද චෝල ජාතිකයන්මත් නෙමෙයි පලවෙනි වතාවට පොළොන්නරුව දේශපල මධ්‍යස්ථානය කරගත්ත කියෙලා. අපි දැක්ක අනුවාධපුර ඒම හිටපු ඇතැම් රජවරු. තමන්ගේ පාලනය ගෙනයනකොට ඔඕන් ටික කාලයක් ගිහිල්ලා පොළොන්නරුවේ මධ්‍යස්ථානය කරගත්තා සහරායි පොන්නරුව මදහරියටග ඉල්ල හරි මධ්‍යස්ථානය කරගත්තා. ඇති අපේ කතාවෙද අපි කිව මෙම වැඩ හේතුව තමයි ඉන්දියසාගරයේ වෙළදාාමේ මද්‍යගතවීමේ බූදේශපාලනය දූලනයවීම තමයි එකකට හේතුව කලක එතක් මධරනී ප්‍රදේශ කේද්‍රගත වෙල තිබිච්චි වළඳදාාම නැගෙනහිර ඉන්දියසාගරයට කේන්ද්‍රගත වෙලා චීනය සහ අගනදිගාන්සියාව, සහ ඒක්කම මුස්ලිම් වෙළෙන්දුු. අරාබි වෙළෙන්ඳු නෙමයි කෙනෙක් හණ් පුලද අරබී මුස්ලිම් ක ැන අාවිජාතික නමේද නැකනෙේ මුස්ලිම්මාආගම ඇති වුණනාට පස්සේ හයවැනි සත වර්ෂයේද ිස්තු වර්ශයෙන් ඒ මුස්ලිම්, ව්‍යාපරයක් ඇතිවුණාන හිජුරා යුද්ධහම එතරේ ඒ ව්‍යාරය හරහඇතවු වෙළදාමගැ අපි මේ කතග ට කලින් අරාි වලඳදාම කියනක පවති පවතිකන ම සහද ගොලත්ක වැඩකටයතුරගෙන කිය ඒද හෙම වෙල බදන්න අපි කවුද්දන්නවා මෝගල්ල අධිරාජ්‍ය ගොඩනැගීමේ මුස්ලි මාක්‍රමණ ඉට පසේ මොංගෝලියාවට ඇවිල්ලා ඒ මොංගෝලියනු බලපෑම ඇතිවීම අපි මෙ කතා දන්නවා පිස්ස රැට කතා කරමු. එතකොට मे अपि श्रावक ම හල ට ප ොදන අනරාද පුර ගගේ ද ලනුව අපි තමයි ඇඟට පතට නොදන එක කතා කළේ මොකද අනුරාධ පුරෙන් පොළොන්නරට අන අයගේනගේ එක රෑයකින් එක සුමානගින් ච්ච දැ නෙමයි. ඒක එහෙම වන්නඩ හේතුව අපි කලින් කිවවාගේ ලෝක ආර්ථිකය වෙනස්වෙන ආකාරය අනු අපේ පාලකෝ තිරණය කර වඩා වාසිදායක හා උපායමාර්ගික තැනක් තමගේ දේශපල මධ්‍යස්ථාන බවට පරිවර්තනය ක ගඩ අනු. පුර අත්ත එක් අපි වැඩ කරනකොට, අපි නිතරම හැරලහිටි බටහිර පැත්තට, මාතට වරායට. එතර දැන් මේ බටහිරපැත්තට වඩා නැගෙනහිර පැත්ත සක්‍රියය වෙනකොට අප සිද්ධන නැගෙනහිර පැත්තට හැරෙන්ඩ. නැගෙන හිර පැත්තේ තියන ප්‍රධාන වරා තමයි ගෝ කන්න තිත්ත වරාය අද තිරිකුුණාමන වරායයි. එතකොට එහෙමනම් අපි තිරිකුණනා මල වායඇතේ ගනුදිනු කිරීම තමයි ඩ උපයමාගික ප්‍රේශය වෙන්නේ. ඊළඟට අපිට ඒ වරයඇතය ගනුදුන කරන ඇවිත රක්න මේ ට අගනදි ගාසියාව චීනය සමඟ සමහරයට බංගාලය උන්ඩට උඩ පැත්තට මේවසම ගනදිනු කිරීමට වඩාවාසිධදායක. ොි න් ර රුණ ඩ හසුයි හසුරවාගන්න ළුවන්කම යන නිසාතකොට. මේ ඔය පස්වැනි මහින්ද රජතුමා චෝල ජාතකය විසින් අල්ලාගෙන යමට පෙරහිද ලම අපේ සිංහල පාලකෝ අපේ රට පාලනය කරපු අය අවස්ථා කීපයකදීම පොළොන්නරුව පැත්තට ප්‍රසාරණයෙන්ඩ උත්සාහගත හැටි අපේ නොයක අවථාවල කියලා තියෙන බල ඒ කාලමන නුවන් චීනයට තානාපති ගමන් කීපයක් යන්න කට්හර තකට එකඇ මේ නැගීගෙන එන වෙළදාම ආර්ථිකය ගැන අපේ පාලක්කෝ බොහම අවධානයෙන් හිටියා එක කලමනා කරණය කරගන්නත් ඒවගේම එකෙන් ඇතිවෙන ය සහ අයහා දෙකම කළමනාගරණය කරගන්න සවි්ඥානිිකව හිටියා ඇඒ එක තමයි මේ පොළොන්නරුව මේ අගනගරය කරගැනීමට මූලික වෙලා තියෙන්නේ ඇත්තෙම්ම මේ න කන්න ල තුකට ොන්නරික හ නග තිබුණ තිබුණ කිය හ ැංහද පොන්නරුගේ හම නගරයක් නෙමනට පේන ග ආගමික ස්ථානල එති ඇත්තෙම්ම මේ ොන්නරුවේ නගරයේ තිබුණයි කියලා දැන් වටහාගෙන තියන්නේ අද කදරවෙල්ල කියන නගරේ අද පොළොන්නරවේ නගරේලෙස කදරුවේල්ලස කදරුවල සලකන්න නමුත් නටබුම් නස්ටාවශේෂ තියන කදරල න ේශක් කෙනෙකුට හිතැන්ට පුල්ලන්ගේ නස්ටාවශේෂ තියන ප්‍රදේශතමය නගරත් තිීන්ඩඇති කියලා. නමුත් මේ ගුවංචායරූපවලට. පෙනනිිල පේෙනවා. කෙනෙකුට බලන්ඩ පුළුවන්, චන්ද්‍රකාචායරු කෝල්ට වඩා හොඳින් පේවා. මේ Google සිතයීමට ගේහමත් බලාගන්නඩ පුුවන් මේ කදරුවෙලතියෙනවා. විශාල නගර ප්‍රාකාරයක, සලකුණු ද ඇතෙම ඒවට මොහවත් කරන්න ඇමකදේයි උඩ තමයි ගේවල්තියෙන්නේ වීමෝල් තියෙන්නේ මිනිස් සුහින්නේ ඔක්හොමේ බලකොටේ තාප උඩැ තතාප කියෙන උඩට මකත් නෑ යටතියනවා යට තියනවා. එතකොට ඇතුලේ නගර සැලස්මල් එහෙමඒ දුරස්ත සංවේදී චාරුපොල්ට පේනවා. එතකොට කදරුවෙල හොය පැත්තෙන් ආහම. ඒ යන්න ල නම් පිටි පැත්ට තන මනම්පිටිය පැත්තෙන් තමයි ප්‍රවශ වඩ තින රහුණනට න ර ර ප්‍රව ඇත මනම්පිටිය කිට තමයි විිත නගර විජිත පුර කියන තුර කිය න න රන එතන යකත් ගුවන් චර ට සන්ද්‍ර ාර ට විජිත පුර කියන ස්ාන ද ර ම හම නම්ද මිර ල ග . කරා කියලා සලකුණු පුරාවිද්‍යාත්මක වශෙන් පේන්ඩ තියෙන ගැ ුඟක් ලොකුවට පර්ේෂණ කෙරිල නෑ මේ නමු අප දපේන හරි උපය මාගක ද නම් පිටන් කු වෙච්චක මතමයි ීවිතකර ලකොට ව නතිත හරි ලෙසි එක ඇන්නන දේවගේ තැනක බලකොටක් පිහිටන එතකොට මේ විදිහට බැලුහම මේ පොළොන්නරුවට ගමන්කිරීම උපායමාර්ගික කටයුත්තක් මේ රවාධ පුරින් ඉඳදලා ති න්ස අන්ුවාාධපුරය අමතක කරලා හිමීන් පොළොන්නරුවට අපි ප්‍රාණය වුුණා නෙමෙයි. අපි කිව්වේ ඒක හදිසිී ඇති වෙච්ච තත්ත්වයක් එහෙමක නෙමේ. අපිට අප දැන් මෙමනේ ඔය අප වැටසට හ හිතාත් ප්‍රේක්ෂ කන තේරයි. අපේ මරසි තියෙන්නේ චෝල වැල් අුදු හැත්තගානක් චෝල ජාතිකය අපේ රට අප ආර්ථිකය අල්ලගෙන හිටියාව..ඒ ර්ථක අල්ගෙන ඉඳදලා ගොලට අල්ලගෙන ඉද වෙච්ච නිසා ඒ ඒ ගොල්ලන්ගේ ඒ කාධ පතිත්වය තියා ග්ඩ ඕන කම නිසාමයික ගැටුම්වොල්ට පැටලුේ. අපිදන්නම් පඉදිරිදිි කතා කන රහුණෙන් ඇතිවෙච්ච තර්ජන එතකට තර්ජන මඩ පවත්තනන්නේගේ හම පරට තිිච්ච දේපල ෞතික ේපල සාස වුන ජීත වාස වුණ. යවුරුදු හැත්තහතක කාල තිස්සේ. ඉතින් මේ අපි හිතාගෙනන්න චෝල ජාතිකයව පන්නලා එලවලා ඔවුන්ගේ බලය මර්ධනය කරලා, ඒ මේ පලනි ජයේ බහ රෝජදතුමගේ ල පොළොන්න්නරුයි තමගේ රජධාන පිටවඇක රාජධානයහෙම පිහිටවන්ඩ බෑ එක පාර්ට නේ ඇැ ්‍රීජාවර්ගනපුර කෝට්ේ අපේ අගනගරයයි කියලා ප්‍රකාශයට පත් කරලා කොච්චර කකාල තතාමි කොළම යන කියල පිටකොටන යන්නේ න තාමි කොටර කොටල බත් අගනකර ලොබ ගනක ොබ කොළබ ල හට දන්න ිට පිටකට යන්න ොඹි කියල බොද්ග බස්න්ීමට කෙල පිකොට කට න තේපි කොළඹ කියලා ගැන . එඒ අගනගර හැදීම හෝ මොක් හෝදයක්. ඒවා ක්‍රමාණුකුල්ලව සිද්ධ වන ක්‍රියාවන්. අපි සිද්ධි නෙමයි ඒවා. එ ක්‍රියාවන්. එනිසා පොළොන්නරුව අගනගරයේබවට පත්වීම සිද්ධයක් නෙමෙයි. පොළොන්නරු අගනගරයේබවට පත්වීම ක්‍රියාවලයක්. ඒක රට අභ්‍යන්තරයේ සිද්ධ විච ක්‍රියාවලයක් පමණක් නෙමෙයි ඒ ක්‍රියාවලිය කුළුගැන්වීම සඳහා අදාල වනේ බලපෑවේ, ජා්‍යන්ත්‍රව තිබුණු ප්‍රවේග ජාතන්ත්‍රෝ කියලා ැන විශේෂම ඉදී සාගරය හරි එකදක් තේරුම්ගණ්ඩ ඕන මේ ඉතිහාස සංවාදයෙන් අපි දූපතක් හැටියට අපේ සන්ධර්භය ඉන්දී සාගරය තු ඉන්දිය සාගරය හැම පැත්තකින්ම බූදේශපාලනික වශයනුත් අපට කල්පනාවක් තිබිය යුතුයි උපායමාර්ගිකව හා සාමකාමීව. අපේ මුහද පරිහරණය කරන්නේ කොහමද ගනක ගැන නේ තර අපට තියන මුහුදු කලාපේ උපරිම ප්‍රයෝජනවත් අපි ගන්නවා අදරනවාන් අප මෙච්ර මෝදක යටටවල ද අප හ න ක් හ දක් පට න හදක් තියනවා ති අප ටිින් මල න න කරන එක ල හම මොනතරන් ේතවාචක ල මොදස අප ලුණුගේෙනවාන ලුුණුත් ගේනවා හ ටින් මාලු කමන් ලුණු ඉති ඒන අපි මොනත්තරං. මේ සමාජයේ අලස භාවයකට පත්වෙල ඒ මේකට ගැන අලසභාවයකටත් වැඩි අමනෝකඥ භාවය ඇ හෙම රටකට අටවගේ දහ දොස්ගුණයක් මුහද තියෙන රටකටත් පිටිං ලුණුගේනවනං ඒ වගේ රටකට සාගතයක් එන්නත්තන් තමයි ඉග තන්න පුදම දඩු මීට කලින් ආපුනතියක පුදදුම මේ සාගතයක් ඉදිරිට එන්නවාගෙන කැන පුදුමේ මෙතෙක්කල් සාගතයක් ආපු නැතියක ඉතින් මෙහෙමයි මිත්‍යාව හත්වාගෙන යන්ට පුලුවන් ටිකකාලයයි. ඒක යථාර්ථයක් බවට පත්වෙන්නේ ඉතාම කේදනයා කාරයකට. එනිසා මිත්‍යාවමත පැවතීම සතුට කාරණයක් වඩ බෑ මිත්‍යාවපවත්තාගෙන යාම කේදනය යථාර්ථයක් ඉදිරිට යාම කැටියටයි අපට මේක විනිවිධ පේන තියන්නේ. ඉති අපි මෙච්චර අපට විභවතාවන් තියද දෙතින්. අපේ රජවරු මේ අපේ රජවරු කැනෙ චෝල ජාතිකයෝ වගේ ප්‍රභලභාවයක් නොතිගුණාටට ඒ වගේ තර්ක කරද අපට වඩා බලවත්තායි හිටිය අනේ ගුප්ත අධිරාජ්‍ය මෞරය අධිරාජ්‍යයව භූමි වශයනුතු විශසාලයි ජනගානින් විසාලයි නමුත් අප ඉගුල්ලු ඉස්සර අපේ අනන්න්‍යතාවන් හැමවෙලාම තිගෙන පවත්වාගෙනාව ඒ එන්න පුළුවන් උනේ මෙ මේ වගේ නිදාගෙන ඉන්නේ නැතුව රජ සභාවේ නිදාගන්න නැතුව රාජ සභාව අවිධ අවදිවල හිටපු ඇමතිවරුයි. ඒවගේම ඒ අඇත් එක්ක සාධනීයලෙස රටගන කල්පනාකරපු පාලකකිව නිසානි අපිකවරක කිවනේ කඳුරු සිරිත ැන කියනකොට පොද රජක් ෑම රාජ සභාව පෞත්තාගැනගේ පොමද අයිසල්ලම කතා කරන ආර්ථිකරුණය රජ එතකොට ඔයිවිදිහෙට? මේවා කරගෙන ගැංච මේ චෝලපාලනය ගැන අපි මේ කතාගරපු එක කතාගරපු කාරණය හරිම ක්‍රියාවලියක් හැඩිට අපි කරේ එක යපේ හිතවත් මේ මශ්‍රාවක ඒ හත්ම හලතිබනේ මේ ැන් ඉවරද අනුරාධපුරේ ේ හ අන්ුරාධපුර යුගයක් කිවරුණා නේ ත්ගේ බෝදේශ පාලනික මධ්‍යස්ථාන්නේ සංක්‍රාන්තියක් ලබාගත්තා උපාය මාර්ගික ලෙස එතු අනුා පුරේ ිච් ේර වි රෝම ඔක්කම තිබුණ තවදුරටත් එ එක නගරයහට නගරයක් හැට ක්‍රාත්මකුණු අපි න්න පලන වරජතුම. අර චෝලපාලනය විද්වන්සනය කරලා කරපු පලවෙනි වැඩේ තමයි අනුරාධපුරේ චෝලජාතකින් විසින් විනාශ කරපු වෙහෙර විහාර තහවුරු කරපු වර් විහාර තහවරු කල්ලයි ට උදවපදව කල්ලා ඒවා ප්‍රතිස්ථාපනය කිරීම රජුවතින් පළමුවට තිද වුණා. නමුත් ර ජට ඉ ුණන අ මේ අපේහිට ඔක්ොම මහදි රජවරු හිටියේ දුටු ගැමුණු. වසබභාදි ඔක්ොම හිට අන්ුරාධ පුර මත් ඉන්නයි කියල න රජුරු වෙලාලවේ ගත්ත ඉතාම කල්පනාකාරී තිීරණය තමයි අපි ඒ පුරාණ සෞභාග්‍ය සමෘද්ධිය බුක්තිවිින්ඳවිඳ ඉන්නවා වගේම අපි කාලීන ප්‍රශ්නවලටත් තර්කානුකූල වහා උපාය මාර්ගිකව මුහුණදීම ඔශෂයි කියන ප්‍රවේශයෙන් ස තමයි රජ්ජුරෝ ආවේ. ොල්ොන්නනර රජධානිකර ගනීමට දේශපාල අධ්‍යස්ථානකරගැෙන එති අපි මේ කියන අපේ ඉතිහාස කතාාවතු අපි අන්රවාාධපුර යුගය පොන්නවරු යුග කෙල හෙම යුගවලට සීම නොවී මේ අකණ්ඩව සිද්ධවෙච්ච පරිනාාමී ක්‍රියාවලිය ගැනයි සඳහන් වෙන්නේ එනිසා එහෙම අපි හිමින් අන්ුවාාධපුරයගේ අමත කරා කියෙලා එම අදහසකටන්ෙ පයි කියෙලා අපිතතාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා චෝල ජාතිකෝ ලංකාවේ දේශපාර්ථික බලය කියන දේශපාලන බලය ඒ අත්පත් කරගත්ත කියලා අපි කිවවා ත්ත් කරගත් හම පස්සේ ඕවන් පොළොන්නරුවට ප්‍රයානය කලා පොළොන්නරු තමයි ඕුන් මධ්‍යස්ථානය වුණේ ඕවන් බ්ලංකාවේ පොළොන්නරු න්රාධපුර ඇතුළු වියලි කලාපේ ආවම වශයෙන් කවුන්ගේ අධිරාජයට ඇඳගත්තා ඕන එක කිවේ මුම්මඩි ශෝල ම්ඩලම් කියලා මේ ඔවන් අධරජෝ හඳදුවේ මුම්මඩි ෝල මන්ඩලම් කියලා ති අපේ වලි කලාපයක්ත්තකැනේ උතුරු මැද පලි කලාපයක්ත් ඒ මුම්මඩි ශෝල ම්ඩලම් වල කොටසක් හැටියට සලකණ්ඩ මේ චෝල ජාතිකව පුොරුදුනා අපෙන් බදවාය කර අපි ගි වැඩස රහනෙ ව අපෙන් ඉල්ල ගත්තයි කියලා මේ කාසි සහ රං සහ වී අපෙන් කප්පංගත්තයි කියලාඒවගේම මේ මේ පොළොන්නරු නගරය නම් කළා ජනනාත මංගලම් කියන නමින්. ජන මංගලම් ක කියල පලනි රජරජ ජරුවන්ට තිබച විරධනායක් ජන මංගලම් කියෙ සඳහන් ක හැබයි ඕන් අනුරාධපුර நகரය කොල්කෑවා. මොකද පන්සල விවිධ වස්තු තිබුණ රජවර පූජ කරප මැනි වර්ග යකුත් ටිනා ේවල් තිබුණා මොකද මේේ චෝල ජාතින්ගේ අරමුණ උන්නේේ ඔුන්ගේ ආර්ථක වාසි ලබා ගැීම පමණයි ඔවන්ට රටක් පාලනය කරන්න ඕමන නේ නෑ රටපාලනය කරන්න ඕමනාව කුුණනං ඕමනා වනේ ඔවන්ගේ ආර්ථික ජයග්‍රහ නෑම නත්ත ඔුන්ගේ ආර්ථික වාසි දිගින්දිකටම පවත්වාගෙනයන්ඩ ඕමනා කරන වඩාත්ම සුදුසු ්‍යකරනය නිර්මාණය කර ගැනීම තමයි ඔවුන් රජ පාලනේද අම්කිසි ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඒකට හේතු ඕනේ ඉතින් හගක් වෙලාට කො . ල රාජ්‍ය දේපලවරට හානි පැමණ වුණා මේ ඉතිං අපි කප්පන්ගේ වඩත් සිද්ධ වුුණා එතකොට ඒවගේම මේ චෝල ජාතිකයෝ තමන්ගේ ආධිපත්්‍යය ස්ථාපනයකිරීම සඳහා සංකේතාත්මකව මේ කෝවිල් ඉදිකරා අපි දන්න අදරත් පොළොන්නරුට ග හාහම හිදු හින්දු කෝවිල් ගණනාවක්මතියනවා ඉතිං මේ විශේෂයෙන්ම රාජ රාශේශ්වර් කියල කෝවිලක් ඉදිකිරීම ගැන චෝල නිලධාරිය මාන්තෝට්ටම් වල මාතෝටමය ේ මන්න්නරම පැති කෝච්චි යනකොට ේෂන මාතෝ කියලා ඒ මාන්තෝට්ටම් වල රාජ රාේශ්වර් කියල කෝවිලක් ඉදිකරපු බවට වර්තාවක්තියනවාඒවගේම අපි එහට සල්ලි ගෙවනකොට චෝල ජාතිකන්ට කාසිවලින් ගෙවන්ඩයි කියැලත් තියන තින චෝල ජාතික කාසියක් කච්ු හෙවා අපට කොදස ත චෝල කාසි ල මල්ලන ල මිල්ලබන එක රිකා අපෙන් ඩොල් ල්ලන ගේ තමයි ඇමෙරිකාවට ඩොර් ගෙවන්ඩුනා වගේ අපට චෝලය ජාතිකෙන්ට කප්පන් ෙවන්ඩුනේ චෝල කාශු කියල එක සඳහන් වෙනවා මේ ඒ චෝලකාශුවලින් තමයි ගෙවන්ඩ වුනේ ඉතින් මේ කෝවිල් ලඉදිකර අපි දන්න අද්‍යොත්තෙම අපිට දැ අපේ හිතව ශ්‍රාවකය යනවාන චාරිකාහෙම යනට පදවයටහෙම ගැහම පදවී තියෙන විශාල චෝල හිදු දවස්ථානයක් වැවපල්ලයා මේ ඒහත් මේ චෝල ජාතිකයෝ මොකද මේ නුවන් මේ චෝල ජාතිකගේ කාලේ අපේ රටේ විවිධ වෙළඳ සභා තිබුණු ඇත්තෙම්ම මේ චෝල පාලනයක් එක්කම පැත රිච්චේවද එකක් තමයි නාදේසිීන් නානාදේශීන් කෙන වෙළඳ සංගම අරි ප්‍රබලයිියගොල්ලු නා දේශීන් ඔය නානාදේශීන් වෙළඳ සංගමයට අයිති මුද්‍රාවකුත් තැබනාා ලංකාවේ ඒක මංහිතන්නේ එක අනුරුවක් අපි ගාල්ලේ මුහුදු කෞතුකාගාරය ප්‍රදර්ශනය කරනවා නානාදේශීන් කෙනකට පෙනනනෙද නාදේශීන් නා විධදේශීන් ඒක වෙළඳ සභහාවක් එළඟට තවත් වෙළඳද සභවත්ව වන වලංජියයාර් කලා වෙළඳ සබභාහිති මේ අත්තවශයම මේ කාලෙ තුළ අපික ගිල්ස් කල ගිල් ගිල්ස් වලින් තමයි වෙළඳාම සම්පූර්ණය මෙහ වේම ැත්තුවම රජරු සිංහසනයවාඩවෙල වෙළඳාම මෙහ වෙන මේ වලංජයාර් නානාදේශීන් ඒවාගේ වෙළඳ සභාාවලින් තමයි මේ වගේ අය පිහිටෝපු සහර සෙල්ලිපිත් තියනවා. තැන් ඔය මේ කොයිද වාරිපොල කිට්ටුව තියනවා අයි වෙළන් සභාවකින් පිහිටෝපු සෙල්ලිපියා කළුතර මයිස්ත්‍රාත් මල නිවස භූමීත් ති ඒගේ දෙමට සෙල්ලිපිය මේ කාලිකෝ විල්ලකට පෝජාකරපු දීමනාවක් සම්මධ මෙෝ උුවක් අප්‍රක ටයිනඋත්ම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ එතකොට මේවාගේ කරගෙන ගිය ඒවගේ මේ වෙලද සබහත්්‍ය නදන කරනොට ොනාද කරපු වෙළඳදාම කියන ගැනත් ම තින ඇතවයි අපට තිබි්ච ලොක්කම වෙළදාමත්තමයි තෙල් ලඳදාම. තෙල් තෙල් හට නැත තෙල් ඒති අපි මේ පොෝ හරල්ලාගන්න තෙල්නක තය කරන්න හ අපට තිබුණන තෙල් මී තෙල් ඒීගහතෙල් මමුකද අපි මීතෙල්න හොඟගක් පවිච්චිර ය පත්තු කරන්න මේ සංකරප්පා පාඩියර් කියලා ඔ සල්ලිපියල සඳහන්රල තියනවා මීතල්ලද ඕ පාඩියර් සංකරපා පාඩියර් කියල කියෙන තෙල් වෙලෙද පොදේ එතකොට මීතෙල් කියනක දැ අපි කවරුත්. අපි වැඩස හනකත් වක අපි කිව්වද අපි කවරු තහන් ෑනේ අනුරාධපුර රෑටකොහො දෙල්ලිය න ලනද මහමං මාවත් මහ පන්සල් ලොකුන ලොක නගරනේ ඉති මේ නගරේ ගොහම දෙල්ලිය වනේන ඒගේ එමක් ඉද ඕන න එතකොටට මීගහේ තෙල් තමයි පාවිච්චිකරේතු මීගස් කපන්්ඩෙපා කියලා රජුරු නීතියක් බල්ලත් තිබුණ ඒ තල්ලුණන ැන තෙල්ලුණන් නතනන්නේ. ඉති ඇත්තම අදවුනත් වියලි කලාපේ තවමත් වැඩිපුර මේ දූෂණය නවනු ගංවලට තිහාම ගංවල මිනිස්සවුන්ග පටල් හදගෙනේ න මීතෙල් හිදි හරි ලසන ද යර පංකොලවොලින් හදපු මල්ලට දාලා මසේක අම රෝලා කව්ඒ සංස්කෘතියත්ක බද්ධ වුන දැම් බලන්ට ඉදන සොයා ගැනීම සංස්කෘතියට බද්ධ වෙච්ච කාරණයයක් දරුූ එල්ලිවෙන ජාම යනෝ මියට අහුලන්ද වුල් කලාප වුල්ු කාලාලද අපප සමරයටව කුපිලාම්පපු අරගෙන ගේල ගස්සයට මිය හුලන. ඒ වා ැර ගැල්ල පටල්ලේ මී තෙල් හිඳල සමහරයට ආහාර සඳහත් මීතෙල් පාවිච්ි කල ති නවා හැගේ පත්තිේ දැන් කුල් අමාරුවනකට ම දන්න හෝ ම දැන්න ඇතින වෛද්‍ය ද්‍යාත්මක පසුුවීමම කඇති කියෙලා කකුල් අමමාරුවම ඇැදුනම හෙෙන් කොටල දසම හිටනදලා ඕවන් කරන්න අම පොල්ලෙල්ලක් තවල මීතෙල් ගාලා කකුල් බත් කෙන්ට තවනකතිේ උදේවනකට ැක්ු කොම ඉවර වෙනවා. ත මේවාගේ දැම් බලන්ඩ මේේ ඒ දේවල් හැමදයක්ම තිබුණා. පරිසරඇත්ත එක බද් වෙලා ආරේ ඉද රම ඔක්ම.ඒ තෙල්වෙෙෙන්ද හිටියාවේ මං කියයපු සංකරප්පාඩියයාර් කියන වචනයෙන් අඳුන් වල තියෙන ෙල් වෙලෙද. ඒවගෙන් වෙෙරරිල්ලයි වානියර් කියලා අඳුන්නනා සෙල්ලිපිවෙල බොලත් වෙෙෙන්ද. එතවට මේවා අපේ මේ දැන් අදත් අපබි පකිස්ානට පුවක් බලත් යව ේද. අප රට එක් පිලියන හොදට මේ තිබුණ වාලක්කා වාන යාරකලා තවත් වච්නයක් ොයි සල්ිේදෙන කෙල් වෙෙද. මො අපල තිනවා අම් මේ අපේ රටේ කෙසෙල් ගැන එකක ඔල්ලු ලෝකේ ප්‍රසිද්ධයි අද ලෝක න ජනප්‍රීම කෙසල් පපැනි වලල්ල මෙ වන්න්න ති ඔහ හතු ෙන්ට හහි අපි අපි අපිගාපු කටනවට නැත්තන් කොයිතර කෙල් ර්ගතතියෙනවාද අනි අපි නුවන් මේ ඔය සමහරු කියනවා මේ අපි කෙහෙල් කණ්ඩ පුරුදුුණේ මේ මේකු අගනතිගාසියාවෙන් එම නැත්තං වෙනත් රටවලින් කෙහෙල්ලා පොහින්දා නි සසිලාාවෙන්වා හෙම කියලා එවනට අපට පුරාවිද්‍යාත්මක සාක්ෂ තියෙනවා ඩුම තරමේ අවරදු විසිදාහකට ඩද අපි ෙල්කන්ටන් රන් තියෙනවා මොකද අපේ ආචරය රත්නසිරි ප්‍රේම් තෙල්ලක උද්විධ විද්‍යානය පුරා උද්විධ විද්‍යාකයා පාහි අංගල කරපු කැනීමකදී ස්වාගෙන තියෙනවා. අපේ දේශීය කෙසෙල් . ේශය කෙල් අරසට පෙන්න්නව වැල්ල යන කෙල් වැල්ල යන කෙ අදරත්තියන මොරගල වැල් පෙන්වා ඔව වැඩහ අපිියෝ ම බලන්න අප ඒ උදාහරන පෙන් පෙන්වා එතර මේ වගේ අපේ දේශය කෙසල් වර්ග තිබුණා ඉති ඔ ඇටි කෙහෙල් කියනක ුුණා ඒවාගේ කැලේතියන කෙල් වග ඇටිකෙල් රනට පස්ස වත් කෙල් වර්ග තියවා මසා කියන වර්ග ඉතිං අපි මේ කෙසෙල් කඩ පටන් ගත්තා ඉතින් කෙහෙල් ගැන අපට ලොකු මේ ගංහිටක් න කල දෙනද කදල සේනාගම පා කෙල්ල හ ග හොරණන පරිතයෙන් කළුත්‍රර නෙල් පාලියෙන් කැන කදලි සේනාගමැන කෙහෙල් හේන් තිබිච්ච ප්‍රදේශ. ඉතින් මේ රබුකන හ කිය කෙසන තුර වාලායිකාර වානියර්කි වේ කෙසෙල් වෙලින්. ඔයවාගේ නුවන් අපේ තිබිච්ච දේශීදවල් මේ චෝල වෙළදාමට ඔුන් පාවිචි කරා ඔන්න ඒවා සමහරයට නිර්්‍යාත කරා රටින් පිටැව්ව ඒවයි ආදායම ඔුන් ගත්තා ඒවගේම මේ ඔවුන් සමස්ත සමාජයම සංවිධානය කළා ඔවුන්ගේ පාලනය යහාන්ද මින්ගෙනියන්ට අපි ඊළඟ අවස්ථාවයි කතා කරමු මේ චෝල ආධිපත්තෙන් අපි අතික්‍රමණය කරන්ට අපේ පාලකයෝ ගත්ත පියවර හරි අපි එහෙනම් අද සමුගන්නවා ඔබ හැමකිෙනාටම මොනෝහරි බවන්ඩ ලැබෙන සතියක් වේවා මකොද මවාගන කනය ගැන තමයි දැන් අපි ලංකාව මූලිකම අවධන යම කර ොනිස් ේෙනි කට සිද අද ට න ෙනි කොට සිදන්කවා සාත ගන යිවෙන්ඩ පා හැයි අභියෝගයක් ලෙස බාරගඩ කියලා ඒක තමයි වවැෙන්ඩෝනේ එහෙමනං මොනොහරි වවන්ඩ ලැබෙන කාටකාටත් මොනමහරි ලැබෙන සතියක් වේවා ෑම നാටම യ ോ kéല ്ാර්തනා කරന്ന ලබ ති එකസയ ള ന വවැ്थന ു.